අපට දෙන්නට උන්වහන්සේ අපව කැඳවලා තිනවා. අපි ආවේ නැහැ උන්වහන්සේ අපිව අද දවසේ ගෙනාවේ. එම නිසා අපි අතර ජීවමානව ඉන්නා උන්වහන්සේට අපේ දෑත් ඔසවලා අපි උන්වහන්සේට ස්තුති කරන ප්‍රශංසා කරමු. හාලෙලූයා ස්වාමීනි, ප්‍රශංසා වේවා. මහිමේ වේවා ස්වාමීනි, ගෞරව වේවා. උපාත්‍රි ස්තුති ස්වාමීනි, උපාන්සේ ජීවමානව අද දවසේදී අපේ කෙනිකාව ස්වාමීනි ස්පර්ශ කරමින් උපාන්සේගේ මහා කරුණාවෙන් උපාන්සේගේ මහා බලෙන් ස්වාමීනි අද දවසේදී ආලේප කරන නිසා උපාත්‍රි ස්තුති ස්වාමීනි, ප්‍රශංසා වේවා ස්වාමීනි, මහිමේ වේවා ස්වාමීනි, ගෞරව වේවා. ස්තුති ස්වාමීනි, හාලෙලූයා, හාලෙලූයා, හාලෙලූයා ස්වාමීනි. ස්තුති ස්වාමීනි, ප්‍රශංසා වේවා ස්වාමීනි, මහිමේ වේවා ස්වාමීනි, ගෞරව වේවා. නමස්කාර වේවා, මහිමේ වේවා. ප්‍රේමන්තින් අපි මොහොතක් කරගෙන උන්වහන්සේට ස්තුති කරමු, ප්‍රශංසා කියමු. නමස්කාරේ මොහොතක් අපි ඇති කරමු. ස්තුති නමස්කාර වේවා. ස්තුති සෝමි, ප්‍රශංසා වේවා. ගෞරව වේවා ස්වාමී. නමස්කාර වේවා ස්වාමී. හාලෙලූයා. ස්තුති සෝමි, ප්‍රශංසා වේවා ස්වාමී. හාලෙලූයා. නමස්කාර වේවා. ස්තුති සෝමි, නමස්කාර වේවා. හාලෙලූයා. අරගල ප්‍රශ්න, වේදනා, ලෙඩ රෝග අරගෙන මහා භූමි කම්පාවක් වගේ දකින්න ඇති උන්වහන්සේ කියනවා, ඒ අඳුරු සිද්ධීන් හරහා යන්නට මම ඔබට බලයක් දෙනවායි කියලා. ඒ බලය නම් ස්තුතියයි, ප්‍රශංසාවයි, නමස්කාරයයි. මාගේ ප්‍රේමවන්තයනි, ඒ බලය අනුග්‍රහය ඉල්ලලා අපි උන්වහන්සේට මා අපේ දෑත් ඔසවලා උන්වහන්සේට කියමු, ස්තුති ස්වාමිනි, ප්‍රශංසා වේවා, මහිමය වේවා ස්වාමිනි. හාලෙලූයා, හාලෙලූයා. ස්තුති ස්වාමිනි, ප්‍රශංසා වේවා, නමස්කාර වේවා. හාලෙලූයා, හාලෙලූයා. ස්තුති ස්වාමිනි, හාලෙලූයා. ඔ මාගේ ප්‍රේමවන්තයනි,
තෙසලොනිකි පළවෙනි ලිපියේ කියනවා පස්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ කියනවා නිතරම ප්‍රීතිවන්න නොකඩවා යාඥා කරන්න හැම විටම ස්තුති කරන්න කියලා ඔව් මාගේ ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේ දුර්වල මනුෂ්‍යයන් අපිගෙන් ඉල්ලන්නේ ඒ දෙයයි ඒ නිසා අපි ඔබගේ දෑත් ඔසවලා උන්වහන්සේට ස්තුති කරමින් ඒ අනුග්‍රහය ඉල්ලලා උන්වහන්සේට ස්තුති කියමු ප්‍රශංසා කරමු ස්වාමිනී අපිට උන්වහන්සේගේ අනුග්‍රහය දෙන්න ඒ බලය දෙන්න ස්වාමිනී ඔබ වහන්සේ දෙස බලලා ප්‍රශංසා කරන්නට ස්වාමිනී ඒ අඳුරු සිතින් හරහා ගමන් කරන්නට ප්‍රශංසා තුලින් ඔබ වහන්සේ බලය දෙන නිසා සුදී ස්වාමිනී ප්‍රශංසා වේවා ආලෙලූයා ආලෙලූයා සුදී ස්වාමිනී ප්‍රශංසා වේවා විඳ දරාගත් මගේ දුක් කඳ ඔබම නතු කරගත් නිසා ඉදිරියේදී එන මගේ දුක් ඔබටම නතු කරමි මේ මා මම ස්වයම්බු කියලා ඒ උන් වහන්සේ මමයි මුළු විශ්වයම අවපු දෙවියන් වහන්සේ මුළු විශ්වයම අයිති දෙවියන් වහන්සේ ස්වයම්බු කියලා ඒ නාමය සීමා කරන්නට බෑ හැම දෙෙම උන් වහන්සේගේ සියල්ලම උන් වහන්සේගේ එදත් අදත් උන් වහන්සේගේ මගේ ප්‍රේමවන්තයනි ගීතාවලිය 81 කියනවා ඔබේ බර ඔබේ කරෙන් බර මම ඉවත් කළෙමි කූඩා ඇදීමෙන් ඔබේ අත් දෙක මම නිදහස් කළෙමි කියලා මගේ ප්‍රේමවන්තයනි ඔබට මට ජීවය දෙන්නට උන්වහන්සේ ජීවිතේ පූජා කළා ඔබයි මමයි වෙන්වෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ මේ මොහොතේ මැදිහත් වෙන ඒ දෙවියන් වහන්සේ කොහෙවත් නෙමෙයි ඔබේ හදවත තුල මගේ හදවත තුල මගේ ප්‍රේමවන්තයනි අපව නිදහස් කරපු දෙවියන් වහන්සේට දෑත් ඔසවලා ඔබේ හදවතේ සිට හැම ආරතලෙම වහන්සේගේ නාමයට සුදි වේවා වහන්සේගේ නාමයට ගෞරව වේවා වහන්සේගේ නාමයට සියල්ල කරන්න පුළුවන් ස්වාමී අපි අදහන ස්වාමී ආලෙ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 ල
ජේසුගේ නාමෙන් ජේසුගේ නාමෙන් අපි ජය ජය ලබමු ජේසුගේ නාමෙන් ජේසුගේ නාමෙන් නපුරා පරදවමු ජේසුගේ නාමෙන් ජේසුගේ නාමෙන් අපි ජය ජය ලබමු ජේසුගේ නාමෙන් ජේසුගේ නාමෙන් නපුරා පරදවමු උදු සිත යටි සිත මුව දෙන පාමෙන් එක් කර දෙව් පිය නිති යදිමු සිත යටි සිත උදු සිත යටි සිත මුව දෙන පාමින් එක් කර දෙව් පිය නිති යදිමු ජේසුගේ නාමෙන් ජේසුගේ නාමෙන් අපි ජය ජය ලබමු නපුරා පරදවමු නපුරා පරදවමු ජේසුගේ නාමෙන් ජේසුගේ නාමෙන් අපි ජය ජය ලබමු ජේසුගේ නාමෙන් ජේසුගේ නාමෙන් නපුරා පරදවමු අපි ගායනා කරමු ජේසුගේ නාමෙන් ජේසුගේ නාමෙන් මෙලෙස පීතිගෝසත් නැගුවා. උන්වහන්සේගේ නාමය ප්‍රකාශ කරන්න ඉඩ නොදුන්න තැනත්
උන්වහන්සේගේ නාමයට නිර්භීතව ඒ ජනතාව එදා ප්‍රශංසා කරා. තමන්ගේ දරුවන්ව ඒ නාමය නිසා ගිනි ගොඩවල් වල පූජා කරා. ඒ නාමය නිසා ඒ ඇගේ ජීවිත ස්වාමින් වහන්සේට පූජා කරමින් ස්තුති ප්‍රශංසා කරා. කොහෙන්ද ඒ බලය ඉහෙනින් ලැබුණේ? ආත්මයන් වහන්සේගේ බලය. එනිසා අපි අදහමු මේ මොහොතේ ඔබ මම මහත් බලයකින් සන්නද්ධලා ඉන්න මොහොතක්. අපි අන්තිමයා වෙලා හිටියා, දැන් ප්‍රථමයා වෙලා ඉවරයි. හැබැයි අපි මේ දේවස්ථානින් එළියට යනකොට ලෝකයේ මාංශය අපිට පෙන්නනවා, නෑ මෙතනයි වැටීම කියලා. නෑ, එදා ජනතාව වගේ ඔබත් මමත් නිර්භීත නෑ. උන්වහන්සේ අපේ එකම ස්වාමියාණෝ, උන්වහන්සේ අපේ ගැලවීම, උන්වහන්සේ අපේ සියල්ල කියලා ප්‍රකාශ කරන්නට ඒ සුදු ආත්මයන් වහන්සේට අපේ ජීවිතයට ආරාධනා කරමු. දුර්වල තැන් උන්වහන්සේ තුල ප්‍රබල වෙන්නට, බැරිකම් අරහා උන්වහන්සේව තව තවත් දකින්නට ඒ සුදු ආත්මයන් වහන්සේට ඔබ මගේ දෑත් ඉහළට ඔසවලා අපේ ජීවිතය තුල ඇත්තක් වෙන්නට, ඒ ස්වර්ග රාජ්‍ය උරුමේ තුල හිසක් වෙන්නට අද දවසේ අද්විතීය බලය අපට දෙන නිසා අපි ඔබට ස්තුති කරනවා ස්වාමිනි. හාලෙලූයා, හාලෙලූයා, මහීමේවා ස්වාමිනි. හාලෙලූයා, මහීමේවා, නමස්කාරවා ස්වාමිනි. ගෞරවශීලව ආත්මේනි, දුබල අපට බලය දෙන නිසා, දුබල අපට ශක්තිමත් කරන නිසා ස්තුති ස්වාමිනි. හාලෙලූයා. Hallelujah, hallelujah, namaskar devu. Hallelujah, 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 hallelujah. Abishuddha penhanser prashansa vyantarya gunane. Hallelujah, hallelujah, sudu swami. Avahasara sudhi karana swami. Avahasara gayana karana sudu swami. Abhihama gina malepa karana swami. ඔබහන්සගේ රාජ්‍යයට ඇතුළු කරගන්න ස්වාමී. හාලෙලූයා, 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 හාලෙලූයා. පුරවන්න, පුරවන්න, පුරවන්න ජේසුනී. ප්‍රසාද පුර්ණවන්තෙනි ස්වයන් වහන්සේ ඔබ කෙරෙහි
ඔබගේ සිගුසේ පලිවන ජෙසුස් ආශුරා ලද්දාමය සාන්ත මරියනි දෙවමෑනිනි පාපියා පෝදෙසා දැත් අපේ මල්ලවෙලිදිත් යාඥා කරනවා. ප්‍රශංසාවේවා ප්‍රශංසා වේවා. දැන්වීම් වශයෙන් සමිඳු හඳ පොත අද ඇවිල්ලා තියෙනවා. ඔන්නව නීස් පොත නම් ඇවිල්ලා නැහැ. මට හිතෙන විදිහට එන සුමානයක ලැබේ කියලා. ඒ අතරතුරම අපිට ගොඩාක් අත්දැකීම් ලැබුණා. ඉතින් ඒත් මේ අත්දැකීම ටිකක් දිගයි. ඒක නිසා ඒ අත්දැකීම් හැම එකක්ම අපි එන සුමානෙට කියවන්න ලෑස්ති කරගෙන තියෙනවා. මේ අත්දැකීම ඉවලා තියෙන්නේ ඉතාලියේ ඉඳලා. ඉතාලියේ ඉඳලා එහෙ වැඩ කරන කෙනෙක්. මම ඉතාලියේ සේවයට ඇවිත් දැනට අවුරුදු 4ක් වෙනවා. මේ අය ගැහැණු කෙනෙක්. ඉතින් මේ අවුරුදු 4 මම මගේ ජීවිතේ යන්න පුළුවන් උපරිම අන්ත අපායකට ගියා. මගේ හිතට එන හැම දෙම කළා. හොඳ නරක හෙව්වේ නැහැ. කවුරු හරි මට හොන හරක පෙන්නුවොත් මම ඒක ගණන් ගත්තේ නැහැ. අම්මා තාත්තර සහෝදර සහෝදරියෝ පහතට දාලා හැම වෙලෙම ගණන් ගත්තේ මට හැම වෙලෙම පෙනුනේ ඒගොල්ලන්ගේ වැරදි විතරයි. එයාලා මට හොඳක් කිව්වත් මම එයාලගේ වැරදි දැක්කේ. මේ තත්ත්වයේ උඩ මගේ ජීවිතය නූල් බෝලයක් වගේ හැම අතටම පැටලුණා. පැටලෙන්න ගත්තා. මම ජීවිතයට හමු වෙන හැම කෙනාටම සම්බන්ධකම් ඇති කරගත්තා. එයාලගේ හොඳ නරක මට වැදගත් උනේ නැහැ. මේ විදිහට ජීවිතය ගෙනියනකොට මගේ ජීවිතයට කරදර එන්න ගත්තා. මං ප්‍රශ්න එක්ක අවම විතරක් පල්ලියට ගියා. බාර වුණා. හැබැයි මම සතුටින් ඉන්නා විට මට පල්ලිය අමතක වුණා. ජේසු අමතක වුණා. මම ජේසු එක්ක සම්බන්ධ වුණේ හැම වෙලේම කොන්දේසි උඩ. හතර වටේටම බාර වුණා. මේ විදිහට ජීවත් වෙනකොට මම හැමෝටම බැන්න, මගේ හැමෝම මට බැන්නා. මගේ චරිතය හොඳ නැහැ කිව්වා. මම හොඳ වෙන්න හිතාගත්තා. දකින දකින කෙනාට බොරු කිව්වා. මගේ කටින් අන්තිම බොරු විතරමයි පිටවුනේ. ඇත්ත කියන දෙයක් මම දන්නේ නැහැ. මම නිතරම බොරුවෙන්මයි ජීවත් වුනේ. මේ විදිහට ඉන්නකොට මට දෙවියොත් එපා වුණා. මම හිතුවා දෙවියන් මට ලං වෙන්න බැහැයි කියලා. මොකද මම ඒ තරම් පෞකාර ජීවිතයකට මගේ ජීවිතය අරගෙන ගියේ. මම රැකියාවට ගියත් එතන අවංක ලෙස රැකියාව කළේ නැහැ. මගේ අම්මට තාත්තට අක්කට අයියට ලැජ්ජ කරා. ඒ අයගේ හිතේ සතුට නිදහස නැති කළා. මේ විදිහට යන්න පුළුවන් අන්තයටම ගියා. අවසානයේ මගේ මේ වැඩ නිසා මම ගිහින් නතර වුණේ පෞල් කාරේක් ළඟ. මම නැති වුණු ආදරේ ඒ පුද්ගලයාගෙන් බලාපොරොත්තු වුණා. ඒ පුද්ගලයාගේ ලස්සන අදහස් වලට මම රැවටුණා. මට මුළු ලෝකෙම අමතක වුණා. නමුත් වැඩි කල් යන්න කලින් මට තේරුණා මම වැරදි කියලා. ඊට පස්සේ මම ඔහුගෙන් අයින් වුණා. මේ වෙනකොට මට ඉතාලියේ හිටියේ මම අයියා ළඟ. එහෙත් එයාලා එක්ක ප්‍රශ්නයක් ඇති වෙලා මම එයාලා ළඟින් ගියා. දැන් මට තිබුණ නිදහස වැඩි වුණා. ඊට පස්සේ මම ආයේ වැරදි කරන්න පටන් ගත්තා. එහෙත් වැඩි කාලයක් එහෙම කරන්න උනේ නැහැ. මට මොකද්ද වුණා? මම තුල ලොකු වෙනසක් ඇති වුණා. දවසක් මම FB එකේ ඉන්නකොට ජේසු මගේ ජීවිතයට කියලා සෙන් පෙග් එකට ලයිව් එකක් ඇවිල්ලා තිබුණා. බොහෝ දෙනෙකුගේ ජීවත් වෙනස් කළ පියවර 4 කියලා. මේ පියවර 4 අහන්න මගේ මට හිතිලා මම දවසක් වැඩට ඇවිල්ලා වැඩ කරන ගමන් පියවර 4 ටෙලිෆෝන් එකේ ඇහුවා. අහගෙන යනකොට මට ගැනීම දුක කලකිරීමක් ඇති වුණා, තරහක් ඇති වුණා. මම මගේ ජීවිතයට ආපසු හැරුණා.
මම මේ වෙනස මොකද කළේ කියලා හිතුණා. මම මේ වෙනකන් මොකද කළේ කියලා හිතුණා. මට මම ගැනීම ජීවිතේ කලකිරීමක් ඇති වුණා. ඊට පස්සේ මගේ හිත මට කිව්වා ලලිත් තාත්තට කතා කරන්න ඕනයි කියලා. මම ආයේ FB එකේ මෙසේජ් එකක් දැම්මා මට ලලිත් තාත්තට කතා කරන්න අවස්ථාවක් අරන් දෙන්න කියලා. ඊට පස්සේ මට තව තාත්තා කෙනෙකුගේ නම්බරයක් හමු වුණා. මම ඔහුට කතා කළා. ඔහු මට ඔහු සමග මගේ මුළු ජීවිතේම කිව්වා. ඊට පස්සේ ඔහු මට කිව්වා පියවර හතර තුල නිතරම ඉන්න කියලා. උපන්දා ඉඳලා කතෝලිකයෙක් වුණාට මම ළඟ බයිබලයක් තිබුණේ නැහැ. සුමාන 3කට 4කට ඉස්සෙල්ලයි මම බයිබලයක් ගත්තේ. ඊට පස්සේ මම බයිබලය අරගෙන මම පාපොච්චාරණය කරලා මගේ ජීවිතේ හැම ඇත්තක්ම ජේසුට බාර දුන්නා. මගේ ජීවිතේ අයිතිය දුන්නා. ඔහොම සතියක් ඉන්නකොට මට ආයේ ප්‍රශ්නයක් ආවා. ඒ තමයි අර මම සම්බන්ධයක් ඇති කරගත්ත පුද්ගලයාගේ නෝනාට අපේ පරණ මෙසේජ් එකක් අහුවෙලා එයාලා මට කතා කරලා හරිම නරක විදිහට බැන්නා. මම ආයේ වැටුණා. හොඳටම ඇඬුවා. මම ඒ වෙලෙම අර තාත්තට කතා කරා. එයා කිව්වා මම මේ යන ගමනේදී පීඩාව එවනවා යක්ෂයා පරීක්ෂාවල් ඒවට අහුවෙන්නේ නැතුව දිගටම ජේසුස් වහන්සේ ළඟ ඉන්න. මම දිගටම ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරා. මගේ ජීවිතේ එන හැම පීඩාවක්ම එතුමන්ට බාර දුන්නා. ඒ මොහොතේ මට පුදුම ශක්තියක් ඇති වුණා. එන ඕනම දෙයකට මුහුණ දෙන්න ශක්තියක් ආවා. මට බැනපු වෛර කරපු හැමෝම ජේසුට බාර දුන්නා. එයාලට සමාව දුන්නා. මගේ අයියාට මම ෆෝන් එකෙන් කතා කරලා සමාව ඉල්ලුවා. දැන් මාතුල ලොකු නිදහසක් මම අත්දකින්නවා. මම උදේට හැමදාම මගේ ජීවිතේ ජේසුට බාර දීලා බයිබලයේ පාඩයක් කියවනවා. බයිබලයේ පාඩයක් කියවලා තමයි වැඩ පටන් ගන්නෙ. දැන් මාතුල පුදුම නිදහසක් පුදුම සැහැල්ලුවක් මටම හිතා ගන්න බෑ. උන්වහන්සේ මාව සම්පූර්ණයෙන් නිදහස් කළ. මගේ සියල්ල උන්වහන්සේ අතට දුන්නා ගත්තා. දැන් මම වෙනස් පුද්දලෙක්. මේ ලෝකයේ තියෙන ලොකුම ප්‍රශ්නේ මට ආවත් මම බය නෑ. උන්වහන්සේ තුල මට සියල්ල කරන්න පුළුවන්. මම නිතරම අහන්නේ ගීතිකා ඥානකාන්ති. දැන් මාතුල පුදුමාකාර සංවරකමක් තියෙන්නේ. මට මේ හැමදෑම දෙයක්ම ලැබුණේ ජේසුගේ ආදරය මම පිළිගත් නිසා. ජේසුගේ ආදරය මට ලැබුණේ පියවර හතර තුලින්. ඉතින් මම ඔබටත් කියන්නේ මොන තරහතරකම හිටියත් ජේසු අපිව අතහරින්නේ නැහැ. ජේසු අපිට ආදරේ. උන්වහන්සේ තුල ජීවත් වන්න, උන්වහන්සේගේ ආදරේ පිළිගන්න මම ඔබටත් ආරාධනා කරනවා. මම වගේ ජීවිතේ මංමුලා ඉන්න තරුණ තරුණියන් වෙනුවෙන් මම යාඥා කරනවා මේ ඉමක් කොනක් නැති ආදරේ ඔවුන්ට දැනෙන්න කියලා. උන්වහන්සේ මගේ ජීවිතයේ ගත වූ පාතිහාරයට ඕනම තැනක ඕනම අවස්ථාවක සාක්ෂි දරන්න මම ලෑස්ති. මම දැන් ජීවත් වෙන්නේ උන්වහන්සේ නියා. ඒ වගේම මම මේ සංඝයේ වෙනුවෙන් ලලිත් හත වෙනුවෙන් හැම කෙනෙක් වෙනුවෙන්ම යාඥා කරනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරමු. ස්තුති ස්වාමිනි, ප්‍රශංසා වේවා. ඒ දරුවාගේ ජීවිතේ වෙනස් කරපු නිසා ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමිනි. ස්තුති ස්වාමිනි, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි හැම කෙනෙක්ම නැගිටලා තාත්තා වෙනුවෙන් යාඥා කරමු. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඉතින් සති තුනක් මම හිටියේ නැහැ. ඒ වුණාට මම බැලුවා මොනවද වුණේ කියලා. ඉතින් මට හරි සන්තෝසයි. ඇයියේ මම නැති වුණාට ඉනුක්ට් එය වැඩපිළිවෙල ඉතාමත්ම ලස්සනට සිදු කළා. ඉතින් මට එක්කෙනෙක් පෝස්ට් කාඩ් එකක් එවලා තියෙනවා, නමක් දාන්නේ නැතුව. මම ඉන්න වෙලාවෙත් ඇයි එයාට දේශනා කරන්න දෙන්නේ නැත්තේ කියලා. ඉතින් ඒක මට ගොඩාක් සතුටට හේතුවක්. ඒකට හේතුව ඒ වගේ සෙනගක් ජනතාවක් තරුණ තරුණි පරම්පරාවක් බිහිවෙන එක අපේ
අනාගතයේ සහතිකයයි. ඇත්ත වශයෙන්ම ඒ වගේ පුද්ගලයන් බිහිවෙන එක දෙනස අපට දෙන තැග්ගයි. අපි එය වෙනුවෙන් යාඥා කරන්න ඕන. ඒ තරුණ වයසේ එයාගේ බිරිඳත් මේ විදිහටම සේවය කරන කෙනෙක්. ඉතින් ඇත්ත වශයෙන්ම ඉනුක්ට උපාධියක් විතරක් නෙමෙයි ගරු උපාධියක් තියෙනවා. ඒ ගරු උපාධිය තියාගෙන විශාල රැකියාවක් කරලා විශාල පඩියක් හොයලා පහසුවෙන් ජීවත් වෙන්න තිබුණු ජීවිතය අත්හැරලා තමයි මේ සේවය කරන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම ඒක දැනන්සෙම කැඳවන්න ඕනේ, නැත්නම් මේ වගේ පරිත්‍යාගයක් කරන්න බෑ. මට තාම මතකයි මට ඇවිල්ලා යෝජනා කරනකොට මං එලව ගත්තා. එතකොට හේතුව එයා ව්‍යාපාරික අධ්‍යක්ෂක කෙනෙක්. එතකොට මං කිව්වා එන්න එපා, ඔයාට ඔයා වගේ අයට අපට ගෙවන්න බෑ, බලාගන්න බෑ. දෙවනි පාරත් ආවා, තුන්වෙනි පාරත් ආවා. මට මතකයි හතරවෙනි පාර බිරිඳ වරන් ආවා. බිරිඳ මට කිව්වා මෙයාට ඉඩ දෙන්න, රස්සාව අතෑරලා මේ වැඩේ කරන්න, නැත්තං එයාගේ ජීවිතයේ නිදහසක් නෑ. එයාට දෙවියන් කැඳවුච්ච දෙයට ඉඩ දෙන්න කිව්වා. එතකොට මට තේරුණා කැඳවීමක් දෙවනන්සේගෙන් තියෙනවා නම් මම කවුද ඒකට බාධා කරන්න. ඉතින් ඒක තමයි මේ හැම තැනම පෙනෙන්නේ. ඉනුක් විතරක් නෙමෙයි, තව ගොඩක් අය අපේ ඉන්නවා එවැනි පිළිතුරු දෙන. ඉතින් අපි දැන් සරි ස්තුති කියන්න ඕන, සන්තෝෂ වෙන්න ඕන, ඊළඟ පරම්පරාව බිහි වෙනවා. ඉතින් අද උන්වහන්සේට අපේ හදවත ඔසවලා අපි ළඟ ඉන්න එක්කෙනා අමතක කරලා අපි ප්‍රශංසාවේ අල්තාරයක් ගොඩනගන්නයි යන්නේ. ඊට ඉස්සෙල්ලා මම යමක් කියන්න, I forgot to tell you, but can you turn it Psalm 62 verse 4. Verse 2. Psalm 64, verse 2. Sorry. Let me check it. No. Mata vinadi adden. Vaisati anakota ganan amathaka wenawa. Karanna deyanne. Psalm 68, verse 4. මේ බලන්න මේ ලස්සන වචනේ. මං කිව්වට පස්සේ කිය. දෙවිදුන්ට ගී ගයන් කියන්. එතුමන්ගේ නම කියා එතුමන් පසසන්න. බයිලා කියලා නෙමෙයි නැද්ද? බයිලා කියලා අපි එක එක්කෙනාව පසසනවා නැද්ද? එක එක්කෙනාගේ නම කියලා බයිලා කියනවා. හැබැයි නැද්ද? ඉතින් දෙක තුනක් දාගත්තම ඔක්කොම අමතකයි. ඒ ආත්මය මෙහෙවනවා. එතකොට උන්නාන්සේ කියන්නේ එක එකාව පසසන්න නෙමෙයි. කවද පසසන්න කියන්නේ? එතුමන් පසසන්න. වලාකුළු අරා වඩින සමිඳුන් හට මාවතක් පිළියෙල කරන්න. ඔය වාක්‍ය ගැන මම නවතිලා බැලුවා මීට දවස් කීපයකට ඉස්සෙල්. ඉංග්‍රීසියෙන් මෙහෙම කියනවා, Build a road for the rider of the clouds.
ඒ කියන්නේ වලාකුල් මත ගමන් කරන තනන් වහන්සේට පාරක් හදන්න. දැන් මං අහන ප්‍රශ්නේ පොඩ්ඩක් හිතන්න. වලාකුල් කොහෙද තියෙන්නේ සාමාන්‍යයෙන් කොහෙද තියෙන්නේ? අහස. එතකොට දැනන්සේ වලාකුල් මත ගමන් කරනවා කියන්නේ කොහෙද උන්වහන්සේ ගමන් කරන්නේ? අහසේ. අපි ඉන්නේ කොහෙද? ඔන්න ඕක තමයි ලේදී. උන්වහන්සේ අහසේ ඉන්නවා, අපි පොළොවේ ඉන්නවා. ආසයි පොළොවයි වගේ එහෙම කියනවනේ. ආසයි පොළොවයි වගේ. එතකොට උන්නාන්සේ අහසේ යනවා, අපි පොළොවේ ඉන්නවා. අපි අතර කිසිම සම්බන්ධකමක් නැහැ. අපි තනියම ජීවත් වෙන ගොඩ වැඩි දෙනෙක් එහෙමයි ජීවත් වෙන්නේ. හැබැයි ගීතාවලියේ කියනවා උන්වහන්සේව මෙහාට ගෙන්න ගන්න පුළුවන්. කොහොමද ගෙන්නගන්නේ? දරුවද මේ කොහොමද ගෙන්නගන්නේ? පාරක් කපන්න ඕන නේ. නැත්තම් නේ අගමැතිව ගෙන්න ගන්න නම්, ජනාධිපතිව ගෙන්න ගන්න නම් ඉස්සෙල්ලා මොකද කරන්නේ? පාර හදනවා, පාරක් කපන්න ඕන නැද්ද? දැන් මෙතන කියනවා කොහොමද පාර කපන්නේ? සමිදානන්ව ගෙන්න ගන්න නම් පාර කපන්නේ කොහොමද? කුණු හරප කියලා නෙමෙයි, සාප කරලා නෙමෙයි, එක එකට බැනලා නෙමෙයි, ඒ විතරක් නෙමෙයි, තමන්ගේ පම්පෝරිය කියලාත් නෙමෙයි. එහෙනම් කොහොමද හදන්නේ බලන්න ආපහු. දැන් දෙවිඳුන්ට ගී ගයන්න. එතකොට පාර කපන්න ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? දෙවෙනාන්සේට ගී ගයන්න. තමන් ගැන ගී ගයනවා නෙමෙයි, දෙවියන් වහන්සේට ගී ගයනවා. සමහරුන්ට අහුනාම ඉවරයි, ඒගොල්ලන් ගැන කවි කියනවා, දිග දිග කවි කියනවා. අයියෝ අපේ ජීවිතේ වෙච්ච දේවල් කොහොමද මේමද මේමද කියලා උන්වහන්සේ කියනවා. අපි එක එක්කෙනා ගැන කවි කියන්නේ නැතුව කාටද කවි කියන්න කියන්නේ? දෙවි දුන්ට ගී ගයන්න. ඊළඟට මොකද කියන්නේ? එතුමන් නම කියා එතුමන් පසසන්නේ. එකක් තමයි ගීතිකාව, අනිත් එක මොකද්ද? ප්‍රශංසාව. එතකොට මොකද වෙනවා කියන්නේ? වලාකුළු අරා වඩින සමිඳුන් හට මාවතක් පිළියෙල කරන්න. පාර කැපුවා. එතකොට මොකද වුනේ? එතුමන්ගේ නාමය සමිදානෝය. එතුමන් අබිමුව කොහොමද ඉන්න කියන්නේ? ප්‍රීතියෙන් ඉන්න. නමස්කාරය ප්‍රශංසාව කරනකොට අර වලාකුල්වල මේ එහෙ යන්න හිටපු සමිදානන් මොකද කරන්නේ? මෙහාට එනවා, අපි අතරට එනවා, අපි අතර ක්‍රියා කරනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. උන්වහන්සේ වලාකුල්වල ක්‍රියා කරනවා, අන්තර්ජාලයේ ක්‍රියා කරනවා නේ. අර අත්දැකීම කිව්වේ බලන්න ලස්සනයි. අහගෙන ඉන්නකොට මොන මොන සතුටක්ද හිතෙන්නේ? පාපිෂ්ඨ ජීවිත ගත කරපු නේ, බය නැතුව ඒගොල්ලෝ කියන්නේ නේ. වෙන අනියම් සම්බන්ධකම් විතරක් නෙමෙයි, විවාහ වෙච්ච අය එක්ක ඕන තැනක ගිහිල්ලා වැරදි ජීවිත ගත කරලා වටිනා ජීවිත නාස්ති කරගත්ත අයට වලාකුලෙන් තමයි ආවේ පණිවිඩය. කොහොමද වලාකුලෙන් ආවේ? ෆේස්බුක් එකෙන්. වලාකුලෙන් අපි ඉංග්‍රීසියෙන් කියනවා from the cloud. වලාකුලෙන් ආවේ. ඇවිල්ලා පියවරවල් හතරේ වචනේ ආවේ කොහෙන්ද? ටෙලිෆෝන් එකෙන්. මොකද වුනේ? මුළු ජීවිතේම පෙරළුණා. අන්තිමට කියනවා ප්‍රීතිය හදවත පුරා. දෙවනන්සේ කරන පුදුම දේ ඒ වලාකුල තමයි ඔය කියන්නේ. දැක්කද? අන්තර්ජාලයේ වලාකුල, ඒකට කියනවා වලාකුල කියලා. ෆේස්බුක් එකේ වලාකුල, ටෙලිෆෝන් එකේ වලාකුල හරහත් උන්වහන්සේ අපේ ජීවිතේට පැමිණෙනවා. අපි මොකක්ද දෙන උත්තරේ? අපි උන්වහන්සේව ඇඳගන්න නම් අර ලයිට්නින් කන්ඩක්ටරේ වගේ, අර විදුලිය ඇඳගන්නවා වගේ
ප්‍රශංසාවයි නමස්කාරයයි. අපි ළඟ ඉන්න එක නමතක කළා කටහඬ විවෘත කරලා. ඔව් ඔබේ අප කනස්සල්ලන් ආවනම් හිර වෙලා ඒත් කමන්න ඒක කඩාගෙන අත් දෙකම ඔසවලා අපි උන්වහන්සේට කටහඬ විවෘත කරලා අපි කියමු ස්තුතිය ස්වාමිනී ප්‍රශංසා වේවා නමස්කාර වේවා මහිමය වේවා ගෞරවය වේවා හාලෙලුයා 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 ප්‍රශංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා ප්‍රශංසා වේවා ගෞරවය වේවා මහිමය වේවා හාලෙලුයා 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 ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා හාලෙලුයා 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 නමස්කාර වේවා හාලෙලුයා ඔබේ ස්වභාවයට විරුද්ධව ගිහිල්ලා කටහඬ විවෘත කරලා ඔබේ හැඟීම් වලට විරුද්ධව ගිහිල්ලා කටහඬ විවෘත කරලා ඔබේ අතුලාන්තයට විරුද්ධව ගිහිල්ලා කටහඬ විවෘත කරලා උන්වහන්සේට ස්තුති කියලා ප්‍රශංසා කියලා නමස්කාර කියලා හාලෙලුයා 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 ප්‍රශංසා වේවා නමස්කාර වේවා මහිමය වේවා හාලෙලුයා 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 ගෞරවය වේවා හාලෙලුයා ප්‍රශංසා වේවා ඔව් ස්වාමිනී අප අතර ඇවිදින්න ඔබවහන්සේගේ බලය ප්‍රකාශ කරමින් ඔබවහන්සේගේ ශක්තිය අප අතර ප්‍රකාශ කරමින් හාලෙලුයා 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 ප්‍රශංසා වේවා නමස්කාර වේවා ගෞරවය වේවා හාලෙලුයා 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 වඩින්න ස්වාමිනී අපි අතර වඩින්න අපි අතර ස්වාමිනී ප්‍රකාශවන්න ඔබවහන්සේගේ බලයෙන් අපව නිදහස් කරගන්න ඔබවහන්සේ වෙතර හදවත ඔසවා ගන්න නමස්කාර වේවා මහිමය වේවා ගෞරවය වේවා හාලෙලුයා හාලෙලුයා ප්‍රශංසා වේවා නමස්කාර වේවා හාලෙලුයා ඇස් ඔසවා බලහිඳින්නේ ඔබව විශ්වය මැව් මාගේ දෙවිඳුන් පැමිණෙයි උපකාරයට අපි සියලු දෙනාම කියමු කඳු දෙසට ඇස් ඔසවා මගේ බල කොටුවයි මගේ රක්ෂස්ථානයයි මගේ රැකබලනයයි මගේ රක්ෂස්ථානයයි මගේ රැකවරණයයි ඔබම වේ මා මුළු සිතින් නම දෙන්නාවු මගේ දෙවිඳුන් ඔබම වේ Hallelujah, 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 hallelujah
hallelujah, 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 hallelujah. It's a nice, 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 nice. Thank you, Lord. Hallelujah, 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 hallelujah. Thank you, Lord. Hallelujah, 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 hallelujah. Pad stir karai marakina devi dun moli dai pad stir karai marakina devi dun moli dai Israel rakina devi dun Balasiti madis net yoma Israel rakina devi dun Balasiti madis net yoma Suradutu yannava matrakku valsadai samada ඔව් ස්වාමී අපි වංශගේ පාමුලට එන්නේ වංශගේ මෙහෙය වීම තුළ වංශගේ අත්දැකීම තුළ මේ පුදුමාකාර ජීවිතයට ඇතුල් වෙන්නටයි ඔබ වහන්සේ ඒ වලාකුල් මත ඇවිදින බව ඒ වලාකුල් මත ඇවිදින ඔබ වහන්සේ අපේ ප්‍රශංසාව මතට පැමිණෙන බව අපි විශ්වාස කරනවා ඔබ වහන්සේ පැමිණෙන තැන විමුක්තිය තියෙන බව අඳුර ආලෝකයට පෙරළන බව මහා අතුලාන්ත පෙරලියක් ජීවිතේ ඇති කරන බව හැම ප්‍රශ්නෙටම විසඳුමක් රැගෙන පැමිණෙන බව අපි අදහනවා ස්වාමිනි ඒ නිසා අපි ඉල්ලන ජනතාවක් නෙමෙයි අපි අඬන ජනතාවක් නෙමෙයි අපි ප්‍රශංසා කරන සෙනගක් නමස්කාර කරන සෙනගක් එයට හේතුව ඔබ වහන්සේ පැමිණි කල සියල්ලම වෙනස් කරන අලුත් කරන විලිතුරක් නැති තැන පිළිතුරක් දෙන දෙවියන් වහන්සේ බව අපි විශ්වාස කරන නිසායි ඒ නිසා ස්වාමිනි අපි ඇදහිල්ලෙන් පිරිලා බලාපොරොත්තුෙන් පිරිලා ඔබ වහන්සේ කරන්න යන හැම දෙයක් ගැනම අපි ඔබ වහන්සේට නැවත වරක් ස්තුති කියනවා
ප්‍රශංසා වේවා නමස්කාර වේවා මහිමය වේවා හාලෙලුයා 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 ප්‍රශංසා වේවා හාලෙලුයා 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 ප්‍රශංසා වේවා නමස්කාර වේවා හාලෙලුයා 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 Thank you Lord අපි කඳු දෙසට ඇස්වසවා කියලා නැවත කියලා උන්වහන්සේ දෙසට නැවත අවධානියමු කරලා උන්වහන්සේ අපි අතරාද කරන්න යන හැම දෙයකටම නැවත වරක් අපේ කටහඬ විවෘත කරලා ළඟ ඉන්න කෙනා අමතක කරලා අපි උන්වහන්සේට ශබ්ද නගා ප්‍රශංසාවේ අල්සාරයේ ගොඩනගමු Alleluia 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 ප්‍රශංසා වේවා නමස්කාර වේවා Alleluia 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 ප්‍රශංසා වේවා නමස්කාර වේවා Kandu desata es osawa bala hitinne obawa viswayama mage devidun hemihei upakarayatu nawathawara kiyanna ස්වාමීන් වහන්සේ පෙන්නනවා ඇස්වල වේදනාවක් තියෙන කෙනෙක් ඒ වේදනාවත් එක්කම අද මේ දේවස්ථානයට පැමිණිලා ඉන්නවා උන්වහන්සේ කියනවා ඔබේ ඇදහිල්ලේ පැමිණීම මම අද පිළිතුරක් දෙනවා ඔබට ඒ වේදනාවෙන් ඔබ මම නිදහස් කරනවයි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා ප්‍රශංසා වේවා නමස්කාර වේවා මහිමය වේවා හාලෙලුයා හාලෙලුයා ඔව් ඇස්තික පියාගෙන ඉන්න ඔබ දන්නවනම් ඔබ ගැනමයි කතා කළේ කියලා කරුණා කරලා අත උස්සලා එය අයිති කරගන්න උඩටම උස්සලා කීප දෙනෙක්ම එය අයිති කරගන්නවා අපි උන්වහන්සේට ස්තුති කියමු ප්‍රශංසා වේවා නමස්කාර වේවා මහිමය වේවා හාලෙලුයා 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 ප්‍රශංසා වේවා නමස්කාර වේවා තව කෙනෙකුට උන්වහන්සේ කතා කරනවා තමා දැනට කරන ව්‍යාපාරය හෝ රැකියාව අතහැරලා වෙන එකක් කරන්නට කල්පනා කරනවා ඒ කෙනාට හිතෙනවා කරදර වැඩි ප්‍රශ්න වැඩි මම වෙන තැනකට ගියොත් වෙන දෙයක් කළොත් ඊට වඩා සහනදායක ජීවිතයක් ගත කරගන්න පුළුවන් කියලා උන්වහන්සේ කියනවා පුතේ දුවේ
ප්‍රශ්නේ තියෙන්නේ රැකියාවේ නෙවෙයි ඔබ තුලයි. ඒ නිසා ඔබ මට අද ඉඩ දුන්නොත් මං ඔබව ඇතුලෙන් ශක්තිමත් කරනවා, බලවත් කරනවා. ඒ රැකියා පරිසරයට ඒ අභියෝගවලට මූණ දෙන්න මං ඔබව බලවත් කරනවා. එවිට ඔබ ඒ ස්ථානය තුළම මගේ සාක්ෂිකරුවෙක් වෙනවයි කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. ස්තුතියි ස්වාමිනි, ප්‍රශංසා වේවා, නමස්කාර වේවා, මහිමය වේවා, හලෙලුයා හලෙලුයා, ප්‍රශංසා වේවා, නමස්කාර වේවා, මහිමය වේවා, ගෞරවේ වේවා, හලෙලුයා හලෙලුයා හලෙලුයා, ප්‍රශංසා වේවා, නමස්කාර වේවා, හලෙලුයා. ඇස්තික පියාගන්න, ඔබ දන්නවා නම් ඒ ඔබ ගැනමයි කතා කළේ කියලා යත උස්සලායිති කරගන්න. කීප දෙනෙක්ම ස්වාමිනී හැම කෙනෙක්වම ආශිර්වාද කරලා ඒ මූණ දෙන අභියෝගයට ඔබ වහන්සේ පිළිතුරක් දෙන්න, බලවත් කරන්න ඔබ වහන්සේ සේ කරන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කියනවා. ප්‍රශංසා වේවා, හලෙලුයා 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 හලෙලුයා, ප්‍රශංසා වේවා. උන්නාන්සේ පෙන්නනවා ආහාරයක් පිළිබඳව අද දවසේ ඇතිවෙච්ච ආරවුලකින්, හිත්තමනාපයකින් විශාල කනසල්ලකට වැටිච්ච කෙනෙක් මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නවා. උන්නාන්සේ කියනවා, ඔබේ අරගලය මට පේනවා, මම දන්නවා ඔබ මනුෂ්‍ය මට්ටමෙන් සුවානුකම්පාවෙන් හිතන එක අතහැරලා මංගාව හිටියොත් මං ඔබේ ඇතුළ නිදහස් කරලා ඔබේ ඒ ගෙදර පරිසරය, එහෙම නැත්නම් වැඩපලේ පරිසරයත් මම වෙනස් කරලා දෙනවයි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. අපි උන්වහන්සේට ස්තුති කියමු. ප්‍රශංසා වේවා, නමස්කාර වේවා, මහිමය වේවා, හලෙලුයා. ඔව්, එය ඔබටමයි කියලා දන්න කෙනාට උස්සලා ඒක අයිති කරගන්න. ඔව්, බලන්න ඒ වචනේ කී දෙනෙකුට ඇත්තක් වෙලාද. අභිනාසයට ස්තුති කියමු. ප්‍රශංසා වේවා, හලෙලුයා හලෙලුයා හලෙලුයා. ස්වාමිනී, ජීවමාන අත්දැකීම් අපට දීලා ඒ මහා ස්පර්ශය තුළ, ඒ අත්දැකීම් තුළ ක්‍රියා කරන්න බාන්සේ වරම් දෙන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි ඉඳගන්න. අද මාතෘකාව ලියාගන්නයිට පුළුවන් ලියාගන්න. එළියේ ඉන්න අයට තවත් මේ පැතිවල ඉඩ තියෙනවා එනවනම්. සමහරු මේ ඉස්සරහත් එනවා. එයා කන්ඩිෂන් පරිසරේ ඉන්න කැමති නිසා එළියේ ඉන්නවා. හුලං වදිනවනේ. හරි. අද මාතෘකාව. මාතෘකාව දේව වචනය තුළින් ජීවිතයේ දෙස බලන්න ඉගෙන ගන්න. කියන් බලන්න මොකද මාතෘකාව? දේව වචනය තුළින් ජීවිතයේ දෙස බලන්න ඉගෙන ගන්න. අපි ගොඩක් අය ජීවිතයේ දිහා බලන්නේ අපේ පසුබිම තුළින්. ඉතින් ඔය හැම එකටම කෙඳිරි ගාන අම්මලා තාත්තලාගෙන් හැදිච්ච දරුවෝ හැම එකටම කෙඳිරි ගාන නැද්ද? හැම දෙයක්ම වැරදි හොයන්න පරිසරයකින් හැදිච්ච දරුවෝ හැම දෙයකම තාමත් වැරදි හොයනවා. ඍණාත්මකව හිතන්න පුරුදු වෙච්ච දරුවෝ තාමත් ඍණාත්මකව හිතනවා. ඒකට හේතුව තමන්ගේ ජීවිත දැක්ම හැදිලා තියෙන්නේ ජීවිත පසුබිමෙන් ඇරෙන්න දේව වචනෙන් නෙවෙයි. ඒ නිසා ගමනක් යන අපිට උන්වහන්සේ කියනවා ඊට වඩා ලස්සන දෙයක් කියලා දෙන්නම්. ඩිප්‍රෙෂන් අමාරුවෙන් ජීවත් වෙන්න ඕනේ නැහැ.
හැම වෙලාවෙම බැන බැන ජීවත් වෙන්න ඕනේ නෑ. හැම වෙලාවෙම කනස්සල්ලෙන් ඉන්න ඕනේ නෑ. අපට උන්වහන්සේ කියනවා දේව වචනය තුලින් ජීවිතේ දෙස බලන්න ඉගෙන ගන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒකට පළවෙනි දේ ඕන, දේව වචනයත් එක්ක සම්බන්ධකමක් ඕන. නැත්ද? අපි කතෝලික අය වැඩි දෙනෙක් අපට බයිබලයේ කියවන්න උනන්දු කළේ දෙවනි වතිකානු මන්ත්‍රණ සභාව. එතකන් බයිබලයේ අවුරුදු 100 ගාණක් කියවලා නැහැ. කතෝලික සභාව තුලින් තමයි බයිබලේ හම්බ වුනේ. හැබැයි කියවලා නැහැ. ඒ නිසා මට මතකයි අපේ ගෙවල් වල වුණත් හැම පොතක්ම තියෙනවා, බයිබලේ නම් නැහැ. තිබුණත් පුස්කනෝ. දැන් වෙලා තියෙන්නේ ගොඩක් අයට බයිබලයේ කියවන්න රුචියක් නැහැ. ඒ නිසා පළවෙනි දේ කරන්න ඕනේ මොකද්ද? බයිබලයේ කියවන්න. බෙහෙත් බොනවා වගේ හැමදාම ගීතාවලියේ ගීතිකාවක් කියන්න. තේරෙන්නේ නැති වුණාට කමක් නැහැ. සමහර තැන් තේරෙන්නේ නැති වෙයි. සුදාම්යනෝ කියලා දේවි. අඳුන තේරෙන්නේ නැති වචන තියෙනවා නම් ඉරක් ඇඳගෙන කාගෙන් හරි අහගන්න. කල්යනකොට පුදුම දෙයක් වෙනවා. සුදාත්මයන්න් වහන්සේම ඒ වචන තුලින් ඔබට කතා කරනවා. නැද්ද? අපිට පුළුවන් එක එක ಜಾති පෙට්‍රල් ගැන ಗುಣ කියන්න. මේ පෙට්‍රල් 92යි, මේක 95යි, අරක 98යි. හැබැයි වාහනේට පෙට්‍රල් ගහන්න නැත්තම් ඒව කතා කරලා තේරුමක් නැහැ. තේරුණා? ඒ නිසා දේව වචනේ තුලින් ජීවිතේ දිහා බලන්න පළවෙනිම දේ මොකද්ද වුවමනා? දේව වචනය කියවන්න. ගීතාවලියෙන් ගීතිකාවක් හැමදාම කියවන්න. සුවිශේෂයෙන් එක පරිච්ඡේදයක් කියවන්න. සුවිශේෂය කියවන්න ගොඩක් ලේසි. ඔක්කොම තියෙන්නේ කතා. ලස්සනයි. ඉතින් මොකද කරන්නේ? හිතට යමක් වැදුනා නම්, එකපාර වැදුනා නම් ඒක යටින් ඉරක් අඳින්න. පස්සේ හැන්දෑවේ නිදාගන්න ඉස්සර වෙලා අර ඉර ඇඳපු ඒ හිතට වැදිච්ච කොටස ආපහු කියවන්න. එතකොට මොකද වෙන්නේ? දේව වචනයක ගනුදෙනුවක් පටන් ගන්නවා. මට දර්ශන පේන්නේ නැහැ. මම තාම ජීවිතේට දර්ශනයක් දැකලා නැහැ. සමහරලාට අපි පාපිස්ත වැඩි එන්න ඇති දර්ශන දකින්න. දර්ශනයක් දැකලා නැහැ නේ. දෙවියන් වහන්සේ කතා කරනවයි කියලා හඬක් කනට ඇහිලත් නැහැ. හැබැයි මම බයිබලී කියවනකොට මට උන්වහන්සේ කතා කරනවා. මට ඒ හඬ ඇහෙනවා. මේ හැම පණිවිඩයක්ම හදන්නෙත් එහෙමයි. බයිබලයේ කියවනකොට ඒක ඇතුලෙන් ඒ හඬ මගේ ඇතුළට එනවා. ශුද්ධාත්ම ස්නාපණයෙන් පස්සේ තමයි ඒක වුනේ. ඒක මගේ හැකියාවක්වත් මගේ බුද්ධියේ හැකියාවක්වත් නෙමෙයි. ශුද්ධාත්ම ස්නාපණේ ලැබුවට පස්සේ ඔය දේ සිද්ධ වෙන්න පටන් ගත්තා. ඒ නිසා නමස්කාර කරන, ප්‍රශංසා කරන, උන්වහන්සේක සම්බන්ධකමක් තියෙන අයට උන්වහන්සේ දෙන තෑග්ගක්. බයිබලයක් ළඟ තියා ගන්න. අලුත් ගිවිසුමක් හරි අරගෙන බෑග් එකේ දාගෙන යන්න. නෝනලාගේ හෑන්ඩ් බෑග් තියෙන්නේ නේ. සමහරලාට මගේ බිරිඳගේ හෑන්ඩ් බෑග් එක ගත්තම ගල් ගෙඩි ගෙනියනවද දන්නේ නැහැ. ඒකේ තියෙන බර. එතකොට මං අහනවා මේක ගල්ද මේකේ තියෙන්නේ? මේ හොඳ වෙලාවට අපිට සාක්කු දෙකයි තියෙන්නේ. ඉතින් දාගන්න.
ස්මාර්ට් ෆෝන් තියෙන අය බයිබලයේ ඩවුන්ලෝඩ් කරන්න. එතකොට මොකද කරන්නේ? පොඩියෙන් පටන් ගන්න. ගීතාවලියෙන් ගීතිකාවයි දවසට එකක් කියෙව්වොත් දවස් 150න් ගීතිකාව 150 කියවන්න පුළුවන්. එතකොට සුවිශේෂය අරගෙන කියවන්න. මාක්තුමාගේ සුවිශේෂය අරගෙන කියෙව්වොත් දවස් 16න් මාක් සුවිශේෂය ඉවරයි. අයියේ පරිච්ඡේද 16යි දවසට එකයි. එතකොට ඉතාමත්ම ලේසි. එතකොට කියවන මේක පුරුදු වෙන්න හේතුව දැනන්සි කෙලින්ම අපිට කතා ගන්න. මෙච්චර අවස්ථාවක් තියාගෙන ඒක නැති කරගත්තම මහා අපරාධයක්. ඒ නිසා දේව වචනය තුළින් ජීවිතේ දකින්න නම් ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? බයිබලයේ ආශ්‍රය කරන්න. මම මේ අත්දැකීමට එනකොට මට වයස 23යි. හොඳ වෙලාවට කියවන රුචිය මට තිබුණා. ඒ නිසා මුළු බයිබලයෙන් මං කියවුවා. මගෙන් බයිබලයේ කොටසක් ඇහුවොත් මට ඇඟිල්ල තියලා හොයා ගන්න පුළුවන්. හේතුව එච්චර පුරුදු වුණා. අන්තිමට මගේ බයිබලයේ මේ පැත්ත කළු පාටයි. ඊට පස්සේ මං අඳුරන ප්‍රින්ටින් ප්‍රෙස් කාර්යයකට දීලා ඒ කෑල්ල කපලා දැම්මා. හේතුව නැත්තං අල්ලන්න බෑ. ඒකෙන් තමයි සුදාත්මයන්ට පුළුවන් වුණේ අපේ ජීවිතේ යමක් කරන්න. සුදාත්මයන්ගේ කඩුව දේව වචනේ. සුදාත්මයන් වහන්සේ අපතුල ක්‍රියා කරන්න නම් දේව වචනයත් එක්ක ආශ්‍රය කරන්න ඕන. ප්‍රසංසා විවා, ප්‍රසංසා විවා, ප්‍රසංසා. ඒ නිසා පටන් ගන්න. තේරුම් නැති වුණාට කමක් නැහැ. ඉරක් ඇඳගන්න, ලියාගන්න, කාගෙන් හරි අහන්න. කාට හරි ඒත් කවුරුත් නැත්නම් අපි මෙතන ඉන්න වෙලාවේ මාත් එක්ක ඇවිල්ලා කතා කරන්න. බනින්නේ නැහැ, එලවන්නේ නැහැ, යන්න කියන්නේ නැහැ. නේ අනම්මනම් කියන්න එන්න එපා. මේවා ගැන කතා කරන්න එන්න. ඇවිල්ලා මේකේ මට තේරෙන්නේ නැහැ. මොකද්ද මේකේ තේරුම? තේරුම් කරලා දෙන්න. එතකොට මොකද වෙන්නේ? බයිබලයත් එක්ක ආශ්‍රය කරන සෙනගක්. පාපේට වැටුනම හරියට අසනීප වෙනවා වගේ. දන්නවද අසනීපේ ප්‍රධාන ලක්ෂණ මොකද්ද කියලා? මොකක්ද? කන්න බෑ. නැත්ද උණ හැදිච්ච හැටි මොකද්ද? කන්න බෑ. අධ්‍යාත්මික අසනීපේ ප්‍රධාන ලක්ෂණ තමයි බයිබලය නිරස වෙනවා. දෙවියන් එක්ක සම්බන්ධකම කැඩුන හැටිය බයිබලේ එපා වෙනවා. සමහරුන්ට අසනීපෙත් අද වෙනකොට කෑම එපා වෙන්නේ. ඒ විදිහට එපා වෙනවා. ගේන්න එපා. කියවන්නෙත් නැහැ, යාඥා කරන්නෙත් නැහැ. තේරුණාද මං කියන දේ? සමීප වීමේ ලකුණ මොකද්ද? සමගි වුණා දෙවියන් එක්ක, පාපුච්චාන්නේට ගියා, හදවත හරිගස්සා කියත්ත. එක පාරම බඩගින්නක් ඇති වෙනවා. මොකටද? දේව වචනේට. ප්‍රසංසා විවා, ප්‍රසංසා විවා, ප්‍රසංසා. ඒ නිසා බඩගින්නක් නැත්තම් දේව වචනේට, ඒ කියන්නේ මොකක් හරි ඇතුලේ කොස්සක් තියෙන, පාපුච්චාන්නේට ගිහිල්ලා හදවතේ ඇත්ත දීලා ඇතුල සිද්ධ කරගන්න ප්‍රීතිය සාමය ඇතුළට එනවා. බයිබලෙන් දෙවියන් වහන්සේ අපට කතා කරනවා. පැහැදිලිද මං කියන දේ? ඒ නිසා අපි පටන් ගමු. ගොඩක් අය එහෙම කරන්නේ නැහැ. මොනවා හරි යාඥා පොතක් අරගෙන කියනවා. ඒක අපි නෙමේ, අපි අපිට කියාගන්නෙත් නැහැ. ඒක දෙවියන් වහන්සේට කියන්නේ. ඒකේ මොනවා කිව්වද කියලා දන්නේ නැහැ. පුරුදු වෙන්න මේක. අද මගේ මාතෘකාව ප්‍රශ්නයක් ගැන අපි බයිබලයේ තුලින් බලන්නයි යන්නේ. මොකද්ද ප්‍රශ්නේ? වැරදි කරන අයට හරියනවා, හොඳ කරන උන්ට ප්‍රශ්න. දැන් එහෙම නැද්ද? කී දෙනෙක් ඇවිල්ලා කියනවාද වැරදි කරන උන්ට හරියනවා, හොඳ කරන උන්ට ප්‍රශ්න? දෙයන්නාන්සේ මොනවද කරන්නේ? නැද්ද? ඒ වගේ මිනිස්සු හිතනවා. ඉතින් අද මං කල්පනා කළා මේ පිළිබඳ බයිබලයේ මොනවා හරි කියනවා. වටිනවා නේ බයිබලයේ තුලින් ජීවිතය දිහා බලන්න.
එක එක්කෙනා කියන ඒවා නෙමෙයි, කඩමණ්ඩිය කියන ඒවා නෙමෙයි, ටෙලිවිෂන් එකේ කියන ඒවා නෙමෙයි, බයිබලෙත් කියනවා ඒවා ගැන උත්තර දෙනවා අපිට. මොකද එතකොට අපි සාකච්ඡා කරන ප්‍රශ්නය වැරදි කරන උන්ට හරියනවා, යහපත කරන උන්ට ප්‍රශ්න. අපි ඒකට ගම්මු ගීතාවලියේ 73. ගෙදර ගිහිල්ලා අදවත් ගීතාවලිය 73 හැමිට එමිට කියවන්න. ගීතාවලියේ 73. අහෝ ඊශ්‍රායෙල් වරුනි, නිර්මල සිත් ඇත්තන් හට දෙවිදානෝ කොපමණ යහපත්ද? ඒ කියන්නේ පිරිසිදු සිත් තියන අයට දෙවනසේ ගොඩාක් යහපත්. හරිද? ඔන්න පටන් ගත්ත කතාව. දෙවනි වාක්‍ය බලන්න. මා මොහොතකින් ලිස්සා යන්න තිබිනි, මගේ පය ලිස්සන්නට විය. බල කොච්චර ලස්සන බයිබලේ කියනවා. මේවනේ ලොකු ලොකු කතා නෙමෙයි කියනවා. තව ටිකෙන් අපි කියනවා හොම්බෙන් යන්න නැත්ද? එහෙම කියනවා ලිස්සලා යන්නයි මම ගියේ. තව ටිකෙන් මම වැටුණා. ඇයි? මෙතන බලන්න ලස්සන කියනවා. මොකක් ඇයි යා ලස්ස ලිස්සලා යන්න ගියේ? ඇයි වැටෙන්න ගියේ? බලන්න. එසේ වූයේ දුදනන්ගේ අභිවෘද්ධිය මා දැක. දුදනන් කියන්නේ කවුද? වැරදි කරන උන්ට හරියනවා. දුදනන්ගේ අභිවෘද්ධිය මා දැක කියන්නේ ඔවුන්ගේ පාරට්ටු නිසා මා ඔවුන්ට ඊර්ෂ්‍යා කළ විටය. කොයි වෙලාවේද වැටෙන්න ගියේ? දැක්කා දැන් වැරදි කරන උන් දැක්කා. ඒගොල්ලන්ගේ අභිවෘද්ධිය ගැන උන්ට හරියනවා. ඒ විතරක් නෙමෙයි, ඒගොල්ලෝ ඒ ගැන කයිවාරුත් ගහනවා. නැන්ද හැමෝටම නිකන් කයිවාරු ගහනකොට මටත් වැඩේ එපා වෙන්නයි ගියේ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. බලන්න කොච්චර ලස්සනද බයිබලේනේ. ලස්සන සාමාන්‍ය ජීවිතේ අර ලොකු වචන දාන එකයි දුදනන් කියපුවම. දුදනන් කියන්නේ කවුද? වැරදි කරන මිනිස්සු. අභිවෘද්ධිය කියන්නේ යහපත. ඉතින් ඔය පොඩි වචන දන්නේ නැත්තම් ඉරක් ගහගන්න, දන්න කෙනෙක්ගෙන් අහගන්න, කියවලා බලන්න, එතකොට කතා කරනවා. බලන්න මේ ඔය ප්‍රශ්නේ දැන් ඔය ගීතාවලිය ලියන්න ඇත්තේ ක්‍රිස්තු පූර්ව 1000 විතර. ක්‍රිස්තු පූර්ව 1000 කියන්නේ දැන් ඉඳලා අවුරුදු 3000කට ඉස්සර වෙලා. එදා තිබුණෙත් මේ ප්‍රශ්නේම තමයි. අද තියෙන්නෙත් ඒකයි නැද්ද? අපි පත්තරේ කියවනකොට තද වෙනවා. අරයා මෙහෙම කරලා, මෙයා මෙහෙම කරලා, අරයා හොරෙන් ගාලා, මෙයා සල්ලි ගාලා. බලන්න උන් දැන් ලොක්කොත් වෙලා. ඊළඟ වාක්‍ය බලන්න. ඔවුන් හට දුක් ගැහැට නැත්තේ. දැන් වැරදි කර කර ඉතියට දුකලුත් නෑ ඒගොල්ලන්. ඔවුන්ගේ කය නිදුක් නිරෝගීව ඇත්තේය. දැන් ප්‍රශ්නේ තව වැඩි. මොකද වැඩි? හොඳට ඉන්නවා විතරක් නෙමෙයි, ශරීරයට අසනීපයකුත් නෑ. අපිට තමයි ඔළුව කැක්කුම, මිග්‍රේන් අමාරුව, හාර්ට් ඇටැක්, හයි බ්ලඩ් ප්‍රෙෂර්, බ්ලඩ් සුගර් කියන්න ලෙඩේ. මේ ඔක්කොම කල්පනා කරලා හැදිලා ඔක්කොම ඒ මිනිසුන් නියමෙට ඉන්න. අනිත්තුන්ට හාර්ට් ඇටැක් දෙනවා, හයි බ්ලඩ් ප්‍රෙෂර් නගනවා, ප්‍රශ්න ඇති කරනවා, නියමෙට ඉන්නවා. අපි හිතනවා සමහරවිට අපි වැඩපොළට ආවත් දන්න ගීතාවලිය ලියපු එක්කෙන නේද? නැත්නම් අපි නෑදෑයෝ බලනවා දන්නේ. සමහරව අපි නෑදෑයෝ දිහා බලලත් එහෙම කියනවා නේ, මුන් ආගම දාන්නෙත් නෑ, මොනවත් කරන්නේ නෑ, බලන්නකෝ නියමෙට ඉන්නවා. අපි මේ දෙයයන්ට ගිහිල්ලා වැඳගෙන ඉන්නවා. මේ වැඳගෙන ඉන්න ගමන දේවාලෙත් ඔළුවට කඩා වැදෙනවා. මේ ඔක්කොම බයිබලේ තියෙන්නේ. ලස්සනයි බලන්න. 73:5. දැන් ඉතින් නවත්තලා මං යන්න ඕනේ.
ඉවරයි වැඩේ. හරි. අන්න අයට මෙන් ඔවුන්ට කම්කටලු කිසිත් නැත්තේය. දැන් එලිය ඉඳල බලනකොට අපිට තියෙන ප්‍රශ්න උන්ට නැවෙයින්නේ හොඳට. අන්න අය මෙන් ඔවුන් තාඩන පීඩන නොලබන්නෝය. බලාගෙන යද්දි ඒගොල්ලෝ අනිත්තුන්ට තාඩන පීඩන දෙනවා. ඒගොල්ලන්ට කිසිම දෙයක් නෑ. දැන් මෙයා කියන්නේ යන්නේ ඕවා බලනකොට තමයි මම වැටෙන්න ගියේ. දැක හය. එබැවින් ඔව්හු අහංකාරකම ගෙල පළඳනාවක් මෙන්ද. මොකද්ද මේ ගෙල පළඳනාවක් කියන්නේ? මාලයක් වගේ දමකක් දාගෙන තියෙන්නේ පුම්බගෙන යන්නේ නැත්ද? නැව් යනවා වගේ යන්නේ. සමහරු ඒ වගේ එහාට යනකොට නැවක් යනවා වගේ, මෙහාට එනකොට නැවක් එනවා වගේ විශාල වශයෙන් පුම්බගෙන එහාට නැව මෙහාට නැව එනවා. එන විදියෙන් කියන්න පුළුවන් මෙයා නම් ලොකු නැවක්. එතකොට මෙයා කියනවා මේගොල්ලෝ ආඩම්බරකම මාලයක් වගේ දාගෙන තමයි මේ එහාට මෙහාට යන්නේ. ඊළඟට කියනවා බලහත්කාරය වස්ත්‍රයක් මෙන්ද පැළඳ සිටින්නා ඔය. එතකොට මොකද බලහත්කාර? එයාට පලයන් මට දීපන් පලයන් මට මගේ අයිතිය බලයන් යන්න එලවලා දානවා. ඉඩකඩන් වලින් එලවලා දානවා නැද්ද? ඒ වගේ කරනවා නැද්ද? තමන්ගේ අයිතිය ලබා ගන්නවා, මිනිස්සුන්ව නැරපලා දානවා. ප්‍රශ්න ගොඩයි. මෙයා කියන ඕක බලන් ඉද්දි මමත් වැටෙන්නයි ගියේ. ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා, ප්‍රසංසා. ඒ කියන්නේ අපි විතරක් නෙමෙයි, ඒ කාලේ ඉඳලා ওই ප්‍රශ්නේ තියෙන. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. බලමු මොනවාද වෙන්නේ කියලා. හරි. ඊළඟට බලන්න 73:7. ඔවුන්ගේ net අහංකාරයෙන් ඉදිමී ඇත්තේ. ඇස්ලෙදී ඇදිලා නේද? ඔවුන්ගේ සිත් නිෂ්බල සිතුවිල වලින් පිරී ඇත්තේ. ඒ කියන්නේ හම්බුනොත් කයිවාරු ගහන්නේ. අපිට තියෙන වාහනේ කොහමද, ගෙවල් කොහමද, අපි යන ගමන් බිමන් කොහමද, අපේ තියෙන දේපල කොහමද, උඹට නම් මොකොත් නෑ. අපිත් ඉතින් අර පණුව වගේ මීන පොළොවට රිංගලා අපි කියන අනේ දෙයියනේ ඔබ වහන්සේ අදාළ වැඩක් තියෙනවද බලන්නකො මේගොල්ලොන්න තියෙන බලය. ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේ. බලන්න බයිබලයේ කියවනකොට තියෙන වටිනාකම බයිබලයේ තුලින් ජීවිතයේ දෙස බැලීම. බලන්න අට ඔව්හු දැන් උන්ගේ ප්‍රශ්නේ ඊටත් වැඩි. අන්න අයට සිනාසෙන්න ඕයි. දැන් නිකන් හිටපන් ඔක්කොම අරගෙන අනිත්තුන්ට දැන් හිනා වෙනවා. නපුරු දේ ගැන කතා කරන්න ඕය. අහංකාරයෙන් ඉදිමි අන් අයට පීඩා කිරීමට සිතන්න ඕය. දැක්කද? කවුරු හරි මට අපහාසයක් කළා කියලා හිතේ සිතුවිල්ලක් ආපු හැටිය ඒ මිනිහට දෙනවා නියමෙට වැඩි නේ. සමහරු අද ඉන්නවා හෙට නැහැ උස්සලා කියනවා. ඉතින් කවුරු ඉස්සුවාද, කොහොම ඉස්සුණාද, ස්වර්ගයට ඉස්සුවාද දන්නේ නැහැ. මත මොකද උනේ? නැති වුණා. ඉතින් කියන බලන්න ස්වාමිනි මේ මෙයා දකින්නකොට මාවත් වැටෙන්නයි ගියේ. ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා. 9 වගන්ති. ඔව්හු සුරලොව දෙවිදුන්ට විරුද්ධව නපුර කතා කරන්න ඕයි. දැන් ඒගොල්ලෝ නිකන් ඉන්නානේ දෙයයන් වහන්සේලාත් නිකන් කොකා පෙන්නන. පෙන්නලා කියනවා දෙයියෝ වැඩක් නැහැ අපිට. අපිට ඕන දෙයක් අපිට කරගන්න පුළුවන්. ඔව්හු නරලොව මිනිසුන්ට අහංකාර ලෙස අණ දෙන්නෝය. ඉගෙන ඒගොල්ලන්ටත් ඒ කාලේ පාතාල ලෝකේ හමුදා තියෙන්න ඇති. නරලෝයේ මිනිස්සු කියන්නේ ඒගොල්ලෝනේ නේ. ඒගොල්ලන්ට අණ දෙන උඹ කියලා අරයට වද දීපන්, ගෙවල් ගිනි තියපන්, ප්‍රශ්න ඇති කරපන්. මේ බලවත් මිනිස්සුන්ගේ ක්‍රියාව.
දහය බල. එබැවින් දේව සෙනග පවා ඔවුන් වෙත හැරෙන්නෝය. දැන් මොකද වෙන්නේ? මේ ආගම අදහපු වුණොත් ඒ මිනිස්සු වගේ හිතන්ඩ පටන්ගෙන. බලන්න අවුරුදු 3000කට ඉස්සෙල්ලා ලිව්ව වචන අද ඇත්තක් නෙවෙයිද? හොර කරන්නද, අල්ලස් ගන්නද, දෙන්නද නැද්ද? අනිත් කෙනාගේ දේ රවටලා ගන්නද? ඕනම දෙයකට, ඕනම දෙයකට පුරුදුයි. අම්මා තාත්තගේ ඉඩකඩම් වුණත් හොරෙන් ගන්න. ඇයි ඒ? මේ සමාජයේ හිතන පිළිවෙලට පුරුදු වෙලා. සමහරවිට අපිත් මෙතනට එනකොට ඒ සිතුවිලි තමයි ඇතුලේ තැම්පත් වෙලා තියෙන්නේ. බලන්න මෙතන. ඔවුන් කියන සෑම දෙයක්ම මහා ආසාවෙන් විශ්වාස කරන්නෝය. කවුද මේ විශ්වාස කරන්නේ? දෙවියෝ ආදාන මිනිස්සු. අන්තිමට බලාගෙන යද්දී වටිනාකම් ඔක්කොම වෙනස් වෙලා. එහෙම වෙලා නැද්ද? පත්තරවල බලන්න, ක්‍රිස්තියානි අය, බෞද්ධ අය, ආගම අදහන අය විසින් තමයි ඒ වැරදි කරන්න තියෙන්නේ. 11 වෙනි වගන්තිය බලන්න. ඔව්හු කතාකොට දෙවිදානෝ කෙසේ දන්නාසේක්ද? මහෝත්තමයන්ට දැනුමක් ඇද්දයි විමසන්නෝය. මොකද්ද කියන්නේ? දෙයන්නාසේර පේන්නේ නැහැ මේවා. අපි නියමෙට බොරු කරලා, හොර කරලා, ලැජ්ජා කරලා මිනිස්සුන්ට හොඳට පේන්න හිටියොත් ඇති. ඉතින් මිනිස්සු කියන උතුමානෙනි නැත්ද? ලොකු ගෞරව නාම ප්‍රණාම දීලා ඒගොල්ලොන් පිම්බිලා නැත්ද? එහෙම මෙහෙන් අර මාලේ දාගෙන එයාට යනවා, මෙහාට යනවා. ඒගොල්ලෝ හිතනවා ඒක තමයි ජීවිතේ. මෙයා කියනවා ඒගොල්ලෝ විතරක් නෙමෙයි හිතන්නේ, ආ දෙයියෝ ආදාහන අයත් ඒ විදියට හිතන්න පුරුදු වෙලා. ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා, ප්‍රසංසා. දෙයියෝ ආදාහන අය කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. කවුද? අපිත් එහෙම තමයි. අද උදේ මම මේක යාඥා කරනකොට මට හිතුණා මගේ ඇතුළෙත් ඒ වගේ හැඟීම් තියෙන එකයි. මං හිතුවේ මට විතරක් තියාගන්නේ මොකටද, ඔබටත් ඒක දෙන්න ඕන. එතකොට ඊළඟ වාක්‍ය බලන්න. දුදනන් දෙස බලන්න. ඔවුන්ට විපුල සම්පත් ඇත. ඒවා තව තවත් ඔවු වැඩි කරගන්නෝය. දැන් ඊළඟට කියන බලන්න, මේ මිනිස්සු උන්ට තියෙන සම්පත් මදිවට තවත් ඒවා එකතු කරගන්නවා. ඊළඟ වාක්‍ය බලන්න. මා සිත නිර්මලව තබා ගත්තෙත්, පවින්මා දුරුව සිටියේත් නිකරුණේය. මෙයාට දැන් අප්සෙට්. මෙයා මේ ඔක්කොම කල්පනා කරලා කියනවා, මේ මම මේ පාපයක් කරන්න නැතුව පිරිසිදුව ඉන්න බැලුව අපරාධ අරුන් යෝගී නටල බයිලා නටල කෑ ගාලා බොල් බොරු කියලා නැද්ද? හැම දෙයක්ම කරලා දැන් ජොලියේ ඉන්නවා. ජොලියේ ඉන්නවා අපරාධේ. මම යහපත් ජීවිතයක් ගත කරන්න හැදුවේ. මං කිව්වා මේ ඔක්කොම බයිබලේ තියෙන්නේ. බයිබලේ විතරයි ඔය වගේවා තියෙන්නේ. ලස්සනයි සාමාන්‍ය මිනිස්සුන්ගේ වහඬින් දැන්ස කතා කරන. මේක වෙන කොහෙත්ම විදිහක් නෑ. පුදුමයි. බලන්න ඊළඟට 14. දෙවිදුනි, ඔබ මට දවස පුරා පීඩා විඳීමට සැලසූසේක. ඔබ මට උදයක් පාසා දඬුවම් කළසේක. දැන් ඔන්න ෆයිට් එක ඇල්ලුවා. කාත් එක්ක දැල්ලුවේ? දෙවියන් වහන්සේක. ප්‍රේමන්තේනි,
දෙවියන් වහන්සේ එක්ක සණ්ඩු කරන්න බෑ ඇදහිල්ල නැති අයට. තේරුණා? දෙවියන් වහන්සේ එක්ක රණ්ඩු කරනවා කියන්නේ හොඳයි. ඇයි? අඩු ගානේ උන්වහන්සේ ඉන්නවයි කියලා විශ්වාස කරන නිසයි. උන්වහන්සේ ජීවමානයි කියලා පිළිගන්න නිසයි රණ්ඩු වෙන්නේ. රණ්ඩු වෙන්නෙත් නෑ කියන්නේ මැරෙන තැනට ලං වෙලයි ඉන්නේ. මට ළඟදී එක්කෙනෙක් කිව්වා මගේ අධ්‍යාත්මික ජීවිතේ ලොකු අප්සෙට් එකක් තියෙනවා. මං ඇහුවා මොකද්ද? අයියෝ මම යාඥා කරන්න ගියාම දෙයයන් වහන්සේක රණ්ඩු කරනවමයි වැඩේ කිව්වා. මං කිව්වා ඒක බොහොම හොඳයි. යකෝ මං කිව්වා රණ්ඩු කරනවයි කියන්නේ දෙවියන් වහන්සේ ජීවමාන බව ඔබ අදහනවා. බලන්න බලන්න ජේසු කුරුසේ මත එල්ලිලා අර මිනිස්සු කෑ ගහනවා, අනිත් මිනිස්සු සමච්චලයට භාජනය කරනවා, අනිත් මිනිස්සු බනිනවා. ඒත් එක්කෙනෙකුටවත් උත්තර දුන්නේ නෑ. ඒ වුණාට උන්වහන්සේ කම්ප්ලේන් එකක් දැම්මා. කාටද කම්ප්ලේන් එක දැම්මේ? පියාණන් වහන්සේට. දෙවියනි දෙවියනි ඔබ මා අත්හැරියේ මන්ද? කාත් එක්කද එතකොට ගනුදෙනුව ගියේ? දෙවියන්සේක. ඔන්න ඔතන තමයි ඉගෙන ගන්න ඕන. මිනිස්සු කරන වැඩ ඉදිරියේ මිනිස්සු එක්ක හැප්පෙන්න යන්න එපා. එහෙනම් මොකද කරන්නේ? දෙවියන් වෙතට එන්න. ලියා ගන්න ආයෙත් පුළුවන් ලියා ගන්න. මොක්කොමල මන්දියා බලාගෙන ඉන්න. හරි ලියා ගන්න. එතකොට ලියා ගන්න ආයෙත් පුළුවන් ලියා ගන්න. මොකද කරන්න ඕන? උන්වන්ස අපිට ඉස්සෙල්ලා මුගන්නන්නේ මොකද්ද? තේරෙන්නේ ප්‍රශ්නයක්ද? විසඳුමක් නැති ගැටලුවක්ද? දෙවියන් වෙතට එන්න. තරහ ගිල්ලා හිටියත් කමක් නැහැ. රණ්ඩු වුණත් කමක් නැහැ. උන්වහන්සේ ළඟට ඇවිත් රණ්ඩු වෙන්න. ප්‍රසංසා විවා, ප්‍රසංසා විවා, ප්‍රසංසා විවා. ඒකත් යාඥාවේ එක්තරා ස්ථාවරයක්. තේරුණාද? මිනිස්සු එක්ක කීල්ලා කියනවට වැඩිය මිනිස්සු එක්ක ගිහිල්ලා කතා කර කර ඒ මිනිස්සුන්ගේ තියෙන වැරදි ආකල්පවලට යනවට වැඩිය ගොඩක් හොඳයි. හිත කැඩුනම, උත්තරයක් නැති වුණාම මොකද කරන්න ඕන? උන්වහන්සේ ළඟට යන්න. දේව වචනේ අතට ගන්න. මට නම් මම කරන්නේ බයිබලෙන් මට කතා කරනකම් මම බයිබලේ පෙරල පෙරල ආඥා කරනවා. උන්වහන්සේ මට කතා කරන්න ඕන, මට උත්තරයක් දෙන්න ඕන. අද දුන්නත් නම් හෙටත් කරන, අනිද්දත් කරන. එකතරා වෙලාවක උන්වහන්සේ කතා කරන. ඊළඟට මොකද කරන්නේ? 15. මම මෙසේ කතා කරන්නෙමි, ඔවුන් මෙන් කියන්නට මට තිබුණේය. එයා කියනවා මටත් ඕන නම් දෙවියන්සිට කියන්න තිබුණා, මම ඒ මිනිස්සු අය කතා කරන්නයි යන්නේ. බලන්න දෙවියන්සිට කොච්චර කිට්ටුද කියලා. උනාස් ඒ දෙවියන්සිට දොස් කියනවා. මටත් තිබුණා උවන්සෙට අර මිනිස්සු කතා කරනවා අය කතා කරන්න. හැබැයි මං කලේ නෑ. එසේ කලෙම් නම් ඔබේ ජනතාවට ද්‍රෝහියෙක් වන්නට මට ඉඩ තිබිනි. මමත් ඔය පාරේ ගියා නම් මං උවන්සෙකින් අයින් වෙනවා. අපිත් කොච්චර ඒ තැනට වැටෙනවද? 16. මම මේ ගැටලුව තේරුම් ගන්නට තැත් කෙලෙමි. මොකද්ද ගැටලුව මට කියන්නේ? අයහපත කරන්න උන්ට හොඳ හරියනවා, යහපත කරන්න උන්ට ප්‍රශ්න. එහෙත් මට එය දුෂ්ක, ඉතා දුෂ්කර විය. මට තේරුම් ගන්න විදියක් නැහැ. මට මේක කොහෙත්ම තේරෙන්නේ නැහැ. කොහොමද මේකට උත්තරයක් ගන්න? බලන්න මේ මනුස්සයා කරපු වැඩේ. මෙන්න උත්තරේ 17 වෙනි වගන්තිය. සුද්ධ ස්ථානයට ඇතුළු වෙන තෙක් කියන්නේ
එය මට දුෂ්කර ගැටලුවක් විය. සුද්ධස්ථානයට ඇතුල් වෙනවා කියන්නේ මොකද්ද? යාඥාවට සප්‍රසාද වහන්සේ ඉදිරිපිටට පියාණන් වහන්සේගේ පාමුලට එනකන් මේක තේරුම් ගන්න බැරි ගැටලුවක්. ප්‍රේමන්තේනි, ජීවිත ප්‍රශ්නවලට උත්තරයක් නැත්තම් දෙවියන් වහන්සේගේ පාමුලට එන්න. ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා, ප්‍රසංසා. ඔබේ ඔළුවේ උත්තරයක් නැති වුණාට උන්වහන්සේගේ ඔළුවේ තියෙනවා. යාළුවන්ගේ ඔළුවේ ඒ ප්‍රඥාව නැති වුණාට උන්වහන්සේ ළඟ තියෙනවා. උන්වහන්සේ බලන් ඉන්නේ මංගාවට එන්න මම කියලා දෙන්නම්. මොකද කියන්නේ? එහි ඇතුළු වූ පසු දුදනන්ගේ අවසන් ඉරණම මම තේරුම් ගත්තෙමි. දැන් මොකද වුනේ? පියා දෙවියන් වහන්සේගේ පාමුල ඉන්නකොට තමයි එක පාරම විදුලි කොටනවා වගේ දෙවියන් වහන්සේ මෙතෙක් නොදැක්ක දෙයක් පෙන්නලා දුන්නේ. අපි එකට කියනවා දේව අනාවරණය, ඩිවයින් රෙවලේෂන්. උන්වහන්සේ එක පාරම මගේ ඔළුවේ තිබුණ නැති දෙයක් මට තේරුම් කරලා දුන්නා. ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා. මේක පුදුම දෙයක්. ඕනම ප්‍රශ්නයකට උන්වහන්සේට උත්තරයක් තියෙනවා. ඕනම ප්‍රශ්නයක් කරා ගමන් කරන්න උන්වහන්සේට මාර්ගයක් තියෙනවා. උන්වහන්සේට ඕනම දොරක් අරින්න ක්‍රමයක් තියෙනවා. අපි ගාව ඒක තාම නැත්තේ අපි උන්වහන්සේ ගාවට යන්නේ නැති නිසා. උන්වහන්සේ ගාවට යනකොට මොකද කරන්නේ? අපේ බුද්ධියෙන් හොයාගන්න බැරි දේ උන්වහන්සේ මනසට හදවතට දානවා. තේරුණාද මං කියන දේ? මනුස්ස බුද්ධිය කටයුතු කරන්නේ කොහොමද? මනුස්ස බුද්ධිය කටයුතු කරන්නේ කරුණු එකතු කරලා. ඉතින් අපි මේකට හේතුව මේකයි, අරකට හේතුව අරකයි, අරකට හේතුව කියලා බුද්ධිය අරේට මේට කරකවනවා. හැබැයි අද මනුස්ස ස්වභාවයේ අධ්‍යයනය කරන අය කියනවා අපිට මේ ලෝකේ ජීවත් වීම පිණිස, මේ ලෝකේ ජීවත් වීම පිණිස අපේ ඇඟ ඇතුළෙම අපේ ජානවල අපිට බොරුවක් කියලා දෙනවා. ලියාගන්න ආයෙත් පුළුවන් ලියාගන්න. මොකද කිව්වේ මං? අපි සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම පිණිස අපේ ජානවලම අපිට බොරුවක් දානවා. කවුද බොරුව දාන්නේ? අපේ ජාන. නැත්තම් අපි ජීවත් වෙන්නේ ඩිප්‍රෙෂන් අමාරු ඉබේම හැදෙනවා. ජීවිතේ නැති කර ගන්න. සුයිසයිඩ් ඇති වෙනවා. මොකද්ද මේ බොරුව? ඒ බොරුව තමයි අපි මේ ලෝකේ හැමදාම ඉන්නවා. අපි ඔක්කොමලා මේ බොරුව අදාගෙන ඉන්නේ. අපි හැමදාම ඉන්නවා. ඒ නිසා තමයි අම්මට තාත්තට හොර කරන්නේ. ඇයි? අපේ ඇඟ ඇතුලේ ජානවලින් කියනවා උඹ නම් මැරෙන එකෙක් නෙවෙයි. උඹ හැමදාම ඉන්නවා. ඒ නිසා මේ ලෝකේ සල්ලි හොයාගෙන. ඒ නිසා මේ ලෝකේ පෝසත්යන්. බොරු කෙරුවට කමන්නේ නැහැ, රවට්ටුවට කමන්නේ නැහැ, සල්ලාලකම් කෙරුවට කමන්නේ නැහැ. මේ ලෝකේ පහසුවෙන් ඉන්න පටන් ගත්තොත් හැමදාම ඉන්න පුළුවන්. දැන් මරුණමත් අපි අඬන්නේ එහෙමනේ. අයියෝ මෙයාව අපිට සදාට නැති වුණා. ඒ කියන්නේ එයා ගියා, මම නම් යන්නේ. ඇයි? මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ අපේ ජානවලට මේක දාලලු. ඇයි දාලා තියෙන්නේ? අපිට සත්‍ය අවබෝධ වුණොත් ජීවත් වෙන්න තියෙන ආසාව නැති වෙනවා. ඒ නිසා තමයි බෞද්ධ දර්ශනයේ තියෙන්නේ පිළිකුල් භාවනාව. පිළිකුල් භාවනාව කියලා ඒ කාලේ ඔය සිවුරේ පාට බැලුවොත් මොකක්ද ඒ වුනේ? වනාන්තරයේ භාවනා කරන්න ගිය අය
මැරිච්ච මිනිස්සුන් ගෙනල්ලා ඉස්සර වනාන්තරයට දානවා රෙද්දක උතලා. ඒ රෙද්ද ගලවලා ඒක තමයි එයා ඇඳගත්තේ. ඊළඟට භාවනා කළේ මැරිච්ච මලසිරුර. එතකොට මොකද වුනේ? ඒක දිහා බලාගෙන ඉන්නකොට තමයි යාට තේරෙන්නේ, එක වෙලාවකදී මමත් මැරෙන කෙනෙක්. එතකොට තමයි අර ආසාවේ, කාමරාගයේ, තණ්හාවේ මායාව කැඩෙන්නේ. ඒක කැඩුනේ නැත්තම් මේ හොයන්නේ මේ ලෝකේ හැමදාම ඉන්න පෝසත් වෙන්න, බලවත් වෙන්න, මහා බලවතෙක් වෙලා මේ ලෝකේ රජ වෙන්න මැරෙනවා දැකලා නැහැ. මේ ගිය සුමානෙත් මට යන්න වුණා කෙනෙක් ගාවට, මැරෙන කෙනෙක් ගාව මම හිටියා. මේ වැඩේ මං ගොඩාක් අය මැරෙනවා දැකලා තියෙනවා. මේ කෙනා වුණත් හොඳ මිනිස්සෙක්, ගොඩාක් මුදල් ඉඩ කඩන් තියෙන කෙනෙක්. හැබැයි කරන්න දෙයක් නැහැ, යන්න ඕන. ඔක්සිජන් එක ගැව්වට බෑ, හුස්ම ගන්න බෑ. ගානවා ඔක්සිජන් ගානවා, බෑ දඟලලා. ඉවර. මෙයාට මොකද්ද මේ තේරුණේ? ආපහු බලන්න. එහි ඇතුළු වූ පසු කියන් දුදනන්ගේ අවසන් ඉරණම මම තේරුම් ගතිමි. මේ අර ජානවලින් කියන බොරුව දෙවියන් වහන්සේ අයින් කළා. එතකොට තමයි මේ මනුස්සයාට තේරුණේ, ඕය බුදල් බලය, තනතුරු, තණ්හාව අපිව මේ ලෝකෙට වහල් කරනවා. එච්චරයි. එතනින් එහාට ජීවිතයක් නැහැ. ප්‍රසංසා විවා. තේරුණාද මං කියන දේ? දැන් තේරෙනවද මේ අවබෝධය කවුද දෙන්නේ? දෙවනාසේ. කොතනද දෙන්නේ? යාඥාවේ. එතකන් අරුන්දිහා බල බල කෙල පෙර පෙර නැද්ද? බයට වැරදි කරන්නේ නැ, දඬුවම් විඳින්න වෙයි කියලා. හැබැයි චාන්ස් එක තිබුණා නම් කෙරුවා. ඒ කෙනෙක් පැන්නලු රතු ලයිට් එක. පොලිස්කාරය නැවතුවා. පොලිස්කාරය තමුසේ ඇයි රතු ලයිට් එක පැන්නේ? කිව්වල අනේ රාලහාමි ඉන්නවා කියලා දැක්කේ නැහැ. එයා රතු ලයිට් එක පණින්නේ නොපණින්නේ දඬුවම උඩ. අපි ගොඩක් වෙලාට වැරදි නොකර ඉන්නේ දඬුවම උඩ. මිසක් ඇතුලේ ඇති වෙච්ච පෙරලියක් උඩ නෙමෙයි. යාඥා ජීවිතෙන් තමයි ඒ පෙරලිය ඇති වෙන්නේ. දැන් තේරෙනවද මේ කියන දේ? බලන්න ඊළඟ වාක්‍ය. ඉක්මනටම ඉවර කරන්න ඕන, වෙලාව එනවා 18. ඇත්තටම ඔබ ඔවුන් විනාශයට පත් කරන සේක පාතාල ලෝකයට ඔවුන් හෙලා දමන සේක. ඒ කියන්නේ මරුණට පස්සේ අපි ජීවත් වෙනවා. කොහෙද ජීවත් වෙන එක තමයි ප්‍රශ්නේ. පල්ලෙහාද උඩද? මේ කරපු ඒවා උඩ තමයි ඒක නිගමනය වෙන්නේ. මේ අවුරුදු 70යි 80යි, එහෙ අවුරුදු කෝටි ගණන්. මේක තේරෙන්නේ නැහැ අපිට. දෙවියන් වහන්සේම ඇතුළට තේරුම් කරලා දෙන්න ඕනේ. එතකන් අරවදියා බල බල කෙල පෙර පෙර අපි තඳහඬ ඉන්නවා. ඊළඟ වාක්‍ය බලන්න 19. ඔහු සැනකින් වෙනසී යන්නෝය. තතිගෙන අන්ත විනාශයටම වැටි යන්නෝය. උන්වහන්සේ උපමාවකිනුත් කිව්වා, අර ලාසරස් කියන මිනිස්සේ නියමෙට හිටියා, පෝසත් වෙලා හිටියා, කැනෙට යනවා එහෙට මෙහෙට. නෑ, ලාසරස් තමයි හිඟන්න. අර මිනිස්සයා එහාට මෙහාට යනවා, ඔක්කොම ගිහිල්ලා අන්තිමට ලාසරස් ස්වර්ගයේ, මේ මිනිහා අපායි. වැඩි තියෙන ඕව තේරුම් ගන්න නම් බුද්ධිය මදි. ඇයි අර ජානවලින් බොරුව තද කරලා තියෙන්නේ? දේව පාමුල ශුදාත්මයානෝ
කියලා දෙන්න ඕන. කොහොමද කියලා දෙන්න බලන්න විස්ස. ඔහු අවදි වූ විට අමතක වී යන සිහිනයක් බඳුය. අහෝ සමිඳුනි, ඔබ පිබිදෙන කල ඔහු මායාමෙන් මැකී යන්නෝය. නෑ, අවුරුදු 100කට ඉස්සෙල්ලා හිටිය ගණන්කාරයෝකෝ මායාමෙන් මැකී ගිහිල්ලයි ඉවර. ඊළඟට බලන්න 21. මගේ සිත කලකිරුණෝය, මට වේදනාව දැනෙන්නට විය. දැන් ඇයි බලන්නක ජීවිතයේ හැටි කියලා බලන්න 22. එවිට මට වැටහීමක් නැති මෝඩේ කුමෙන් වූයෙමි. ඔබ අභිමුව තිරිසෙනකු බවට පත්වුනෙමි. මමත් අර මිනිස්සු වගේ හිත හිත ඒත් ඒ මිනිහා කරපු වටිනාම දේ මොකද්ද? දෙවියන් පාමුල හිටියා. තේරෙන්නේ නැති වුණාට, කනස්සලු වුණාට, අරගලය වුණාට, බුද්ධියට පැහැදිලි නැති වුණාට දෙවියන්ගේ පාමුල හිටියා. මෙන්න අපට උන්වන්ස දෙන උත්තරේ, එන්න මගේ පාමුලට, මාත් එක්ක ඉන්න. තේරෙන්නේ නැති වුණාට කමක් නැහැ. ඔබට හිතන දේවල් වැරදි වුණාට කමක් නැහැ. මාත් එක්ක ඇවිල්ලා ඉන්න. එතකොට මොකද වුණේ බලන්න 23. ලස්සනට කියන. එහෙත් නිරතුරු මම ඔබ සමග සිටියෙමි. මෙයාගේ ලස්සන දේ මොකද්ද? මෙයාගේ වටිනාකම මොකද්ද? මේ අමාරු වෙලාවේදීත් එයා මොකද කළේ? දෙවියන්ගේ පාමුලට ආවා. ඉගෙන ගන්න මේක. අනම්මනම් කිය කිය බැන බැන දුව දුව අනිත්යෙන් වල මනස යව යව ඉන්නේ නැතුව උනාසේ පාමුලට එන්න. එතකොට මොකද වුනේ? ඔබ කියන් මා දකුණතෙන් අල්ලා ගත්සේක. ප්‍රසංසා විවා, ප්‍රසංසා විවා, ප්‍රසංසා වේ. ඔන්න මොකද වුනේ? එහෙම ඉන්නකොට තමයි උන්නාන්සේ අතෙන් අල්ලාගෙන මනසටත් පැහැදිලි කරලා මෙහෙයවන්න පටන් ගන්නෙ. එතකන් අපි මිනිස් ලෝකය තුල 24 බලන්න. ඔබේ ඌව දෙසින් ඔබ මට මග පෙන්වන සේක. පසුව ඔබ මට ගරු සම්මාන දී මා පිළිගන්නා සේක. මොකද වෙන්නේ? දේවදැකීම ලබන්න පටන් ගන්නවා. උන්වහන්සේ මාව ආරක්ෂා කරන්න පටන් ගන්නවා. උන්වහන්සේගේ ආදරය මා වට කරන්න පටන් ගන්නවා. කොතනින්ද කොතන්ටද ඔය එන්නේ? දෙවියෝ නැහැ කියලා කනස්සලු වෙන තැන ඉඳගෙනත් යාඥාවට ආපුවාම උන්වහන්සේ අපිව ගෙනියන තැන. ප්‍රසංසා විවා, ප්‍රසංසා විවා, ප්‍රසංසා. තව එක වාක්‍යයක් තියෙනවා මම කියන්න ඕන, ඉවර කරන්න ඕන. 25 බලන්න. ඔබ හැර සුරලව මට සිටින්නේ කවරෙක්ද? ඔබ ඇති විට නරලොව කිසිවෙකුට මම ලොල් නොකරමි. මම අවුවෙන්න එකෙකුටවත් ඔබ වහන්සේ මාව සනසන්න ඉන්නවා. ඒ ඇතුලාන්ත නිදහස තියන අය ඒ අයගේ ජීවිතවලින් මුහුණවලින් ඇතුලාන්තෙන් ජේසුව මිනිස්සු දකිනවා. ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා. අවසාන වාක්‍ය 26 නද විවර කරන. මගේ ගතසිත කෙමෙන් වැහැරේ.
ඒ කියන්නේ වයසට යනවා තමයි. ඉතින් අපි ඔක්කොම හැමීට මැරෙනවා. සමහරු අසනීපෙන් මැරෙනවා, සමහරු නිකම්ම මැරෙනවා. කොහොමhari අපේ ගතත් එමයයි, සිතත් එමයයි. වයසට ගිහිල්ලා නැත්ද මතක අමතක වෙනවා, ශක්තිය අඩු වෙනවා. ඒක යනවා. හැබැයි උන්වන්සේ කියනවා, "එහෙත් දෙවිදානෝ මගේ ශක්තියද උරුමයද වනසේක." අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කියමු. හලෙලුයා, 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 ප්‍රශංසා වේවා. හලෙලුයා, 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 හලෙලුයා. උන්වහන්සේ අපේ ශක්තිය වෙනවයි කියන්නේ දැන්, උරුමය වෙනවයි කියන්නේ මරුනම උන්වහන්සේ ළඟ අවුරුදු කෝටි ගාණක් ජීවත් වෙනවා. මතක තියාගන්න, ඒ නිසා මේ විනාඩි පහේ වැඩකට අවුරුදු කෝටි ගානේ ජීවිතේ නැති කරගන්න එපා. මේ මෝඩ විදියට හිතන්න එපා. එහෙම හිතෙනවා නම් අර ජාන වලින් ඇතුලෙන් ඕක දෙනවා නම් උන්වහන්සේගේ පාමුලට ගිහිල්ලා වැටෙන්න, උන්වහන්සේ එක්ක ඉන්න, බයිබලයේ කියවන්න, නමස්කාර කරන්න. එක මොහොතක උන්වහන්සේ අර ජාන වලින් එන සිතුවිල්ල අයින් කරලා උන්නාන්සේගේ පැහැදිලි සිත අපිට කියලා දේවි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අර වචන පිළිගත්තාය දැනගැනීමේ වචන යාඥා කරනකොට ඉස්සෙල්ලා ඇවිල්ලා යාඥා කරගන්න මට කියන්න ඕන. මොකක්ද ඇයි ඔබ අත උස්සලා අයිති කරගත්තේ කියලා. එතකොට මම ඔබ වෙනුවෙන් විශේෂයෙන් යාඥා කරන අපි නමස්කාරයට ඇතුළු. ශුද්ධ වූ දිව්‍ය ජේසුනි
ප්‍රාර්ථනා කකි. Hallelujah, 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 hallelujah. Prasansa viva, namaskara viva, mahimaya viva, hallelujah, hallelujah. Prasansa viva, gauravaya viva, hallelujah, hallelujah, hallelujah. Praise you, Father, bless you, Lord, hallelujah, 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 hallelujah. Thank you, Lord, praise you, Father, bless you, Lord. Hallelujah, hallelujah, hallelujah. Praise you, Father. Thank you, Jesus. Hallelujah, hallelujah. Prasansa viva, namaskara viva. Oh, api digatama prasansa vi altani. Hallelujah, hallelujah. Praise you, Father. Thank you, Lord. Hallelujah, hallelujah. Hallelujah. Praise you, Father. Thank you. Your Lord, glory to your name, hallelujah, hallelujah, hallelujah. Thank you, Lord.
ඇවිදින්න ස්වාමීන් අපාත අපාතර මේ දැන් ඇවිදින් අපේ කෙනෙකාගේ ජීවිතය මේ දැන් ඇතුල්වන්න ලෝකයට අරගලයට ලෞකික සිතුවිලිවලට සිරවෙලා සිටින අපගේ ජීවිත ස්වාමිනී මේ දැන් ඔබ වහන්සේගේ ප්‍රඥාවෙන් පුරවන්න අඳුර නැති කරන්න ආලෝකයෙන් පුරවන්න ඔබ වහන්සේ වැඩ සිටින ආකාර අපට ප්‍රකාශ කරන්න යරුණයි අගුණයි අරුණයි ඒ අරුණයි ඒ අරුණයි යරුණයි අරුණයි අගුණයි අරුණයි Yerunai yagana yerunai yerunai yagana O Adonai Adonai ස්වාමිනී ඔබ වහන්සේගේ මුහුණ දකින්වයි කියන්නේ ඔබ වහන්සේගේ වැඩ සිටීම මගේ ප්‍රශ්න තුල මගේ අරගල තුල මගේ අසනීප තුල දැක ගැනීමයි ස්වාමිනී ඔබ වහන්සේව නොදකින්කොට මම තනි වෙනවා ලෝකයේ හිතන විදියට මම හිතනවා මගේ ඇතුලෙන් ගෙන හැඟීම් මට ඇත්තක් වෙනවා මම සාපල තත්ත්වයකින් ජීවිතේ දිහා බලනවා අතුලෙන් වැටෙනවා අරගල වලට අහු වෙනවා ඒ නිසා ස්වාමිනී මම ඔබ වහන්සේගෙන් ඉල්ලන්නේ ඔබ වහන්සේ මගේ ජීවිතය තුල ක්‍රියා කරන විදිය ඒ ආලෝකයේ මගේ හදවතට එවලා ස්වාමිනී මේ මොහොතේදී ඔබ වහන්සේ මාව අතෙන් අරගෙන මේ ප්‍රශ්න හරහා අරගෙන යන විදිය ඒව තුලින් ජය ගන්න විදිය මට යහපත කරන විදිය මට ආදරේ කරන විදිය මට තව එක වරක් පෙන්වන්න ස්වාමිනී මේ අනාවරණය මට තේරෙන්නේ නැති වුණාට මං ඔබ වහන්සේගේ පාමුල ඇදහිල්ලෙන් අද ඉන්න වෙලාවේ මට බුද්ධියට අහු වෙන්නේ නැති මේ සත්‍ය මගේ අතුලාන්තයට ජීවමාන කරන්න ඔව් ස්වාමිනී ආලෝකයෙන් මගේ හදවතේ අඳුර පෙරලලා අලුත්ම ආකාරයකින් මගේ ජීවිතේ දකින්න මගේ ගමන දකින්න වහන්සේ මට උදව් වෙන නිසා මම වහන්සේට ස්තුති කියනවා ප්‍රශංසා කියනවා নমස්කාර වේවා මහිමය වේවා හාලෙලූයා 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 ප්‍රශංසා වේවා ගෞරවය වේවා හාලෙලූයා 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 ප්‍රශංසා වේවා নমස්කාර වේවා හාලෙලූයා හාලෙලූයා ඔව් නැසර নমස්කාර කරන හදවත ඔසවන්න ප්‍රශංසා වේවා নমස්කාර වේවා ගෞරවය වේවා හාලෙලූයා හාලෙලූයා ප්‍රශංසා වේවා හාලෙලූයා 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 තව එකම එක වරක් මට ඔබේ මුණ
සිරි නමස්කාර කර සප්තසාද වහන්සේට යොමු කර උන්වහන්සේක බද්ධ වෙන මම කිව්වට පස්සේ කියන්න ජේසුනි ජේසුනි ඔබ වහන්සේගේ පාමුලට අද මම පැමිණෙන්නේ මගේ ඇතුළාන්ත අරගල සියල්ලත් සමගයි ස්වාමිනී මම ජීවත් වෙන ලෝකයේ මා තුල ඇති වෙන අරගලය අනිත් අය හිතන විදියට හිතන්නටයි අනිත් අය දකින විදියට දකින්නටයි ඒ නිසාම ඒ ආසාවන් මා තුල ජනිත වෙලා ඒ කනස්සල්වන් මා තුල ජනිත වෙලා මාව ලෝකයට අසු වෙලා ස්වාමිනී මට මගේ උත්සාහයෙන් ඒ නිදහස් වෙන්නට බෑ ඒ නිසා දේව වචනය කිව්ව විදිහට උභාන්සගේ පාමුලට ඇවිල්ලා උභාන්සගේ පාමුල මගේ හදවත උභාන්සේට ඉදිරිපත් කරනවා ස්වාමිනී මාව අතින් අල්ලා ගන්න මගේ හදවතට කතා කරන්න මගේ ඇතුළාන්තය බිඳින්න මාව පෙරලන්න උභාන්සේට පේන විදිහට උභාන්සේගේ හදවතේ තියෙන විදිහට මටත් පෙන්නන්න මට තේරුම් කරන්න මගේ හදවත අලුත් කරන්න ස්වාමිනී ඒ අලුත් දැක්මෙන් මාව සන්නද්ධ කරන නිසා උභාන්සේට ස්තුතියි ස්වාමිනී ප්‍රශංසා වේවා හාලෙලුයා හාලෙලුයා ප්‍රශංසා වේවා නමස්කාර වේවා හාලෙලුයා 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 ප්‍රශංසා වේවා නමස්කාර වේවා මහිමය වේවා ගෞරවය වේවා හාලෙලුයා 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 ප්‍රශංසා වේවා නමස්කාර වේවා මහිමය වේවා හාලෙලුයා 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 මට පිපාසය මට පිපාසය
ස්වාමිනි අපි අද ඉල්ලන්නේ ඒ ආලෝකය අපේ හදවත් විනිවිදේවලා මනුෂ්‍ය ලෝකයේ සිතවිලි වලට හිර වෙලා ඉන්න ජීවිත පෙරලලා ඔබ වහන්සේගේ සිතවිලි අදහස් වැඩ සිටීමේ ලෝකයට අපි වැදගත්. ඒ වාසනාව අපට දෙන්න, අනන්ත ජීවිතේ වටිනාකම අපට තේරුම් කරලා දෙන්න. මේ ලෝකේ රැස් කරන බලවත් වෙන ජීවිතයේ තියෙන නිෂ්පලකම අපට පැහැදිලි කරලා දෙන්න. දුක් විඳීම තුල ඇති වෙන මොහුකුරාය මේ වටිනාකම අපට කියලා දෙන්න. පහසුව පස්සේ, සතුට පස්සේ, කාම රාග ආස්වාද පස්සේ දුවද්දී ඇති වෙන මරණේ විපත අපට පැහැදිලි කරලා දෙන්න. ස්වාමිනී, ඔබ වහන්සේගේ ප්‍රඥාවෙන් අපේ හදවත මනස අලුත් කරන්න. ඒ මහා අත්දැකීමට අපිව මේ සතියේ ඔබ වහන්සේ රැගෙන යන නිසා අපි ඔබ වහන්සේට නැවත වරක් ස්තුති කියනවා, ප්‍රශංසා කියනවා. ප්‍රශංසා නමස්කාර වේවා, මහිමය වේවා. ඔව්, තමන්ගේ ඇටකටුවල අමාරුවක් තියෙන කීප දෙනෙකුටම උන්වහන්සේ අද කතා කරලා කියනවා, මගේ ආදරේ වැඩ සිටීමේ ලකුණ ඔබේ ඔය තියෙන ඒ අමාරුවේ වේදනාවෙන් මං ඔබව නිදහස් කරනවා. එසේ කරන්නේ මගේ ජීවමාන බව අදහමින් මට තවත් ලං වෙන පිණිසයි කියලා උන්වහන්සේ මතක් කරනවා. ස්තුතියි ස්වාමිනේ, ප්‍රශංසා වේවා. හාලෙලුයා, හාලෙලුයා, ප්‍රශංසා වේවා. හාලෙලුයා. ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, මයිග්‍රේන් කියන ඒ තදබල හිස රදය නිතර නිතර හැදෙන කෙනෙකුට අද දවසේ උන්වහන්සේගේ මේ මෙහෙය තුල සම්පූර්ණ සුවය ලැබෙන බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා. හාලෙලුයා. ඒකම ස්වාමීන් වහන්සේ කියනවා, අවුරුදු 5කට වැඩි ප්‍රමාණයක් විවාහ වුණත් දරුවෙකු ලැබුණේ නැති නිසා මට කවදාකවත් දරුවෙක් නොලැබෙයිද කියන විශාල බයකින් දුකකින් ඉන්න කෙනෙකුට ස්වාමීන් වහන්සේ කියනවා, මාගේ පොරොන්දු තුල ජීවත් වෙන්න ඔබගේ ආශා මම ඉෂ්ට කරන බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා. හාලෙලුයා, 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 හාලෙලුයා. ඒකම ස්වාමීන් වහන්සේ කියන, ඔබගේ තිබිච්ච සියලුම මුදල් යොදලා ව්‍යාපාරයක් ආරම්භ කරත් ඒක හැම දෙයක්ම නැති වෙන ලකුණු පෙනෙන නිසා ඔබ විශාල කනස්සල්ලකට පත් වෙලා ඉන්නවා. නමුත් ස්වාමීන් වහන්සේ කියන, ඔබ වැටෙන්නටවත් ඔබ නැති වෙන්නටවත් මම ඉඩ තියන්නේ නැහැ. මා තුල ජීවත් වෙන්න, මා තුල ගමන් කරන්න ඔබ මම ආරක්ෂා කරනවා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. හාලෙලුයා, හාලෙලුයා, ප්‍රේස් ද ලෝඩ්. The Lord is revealing a person who is suffering from patches in the lung. The family is very worried. This person is already under treatment. The Lord says, I have heard your prayer. Trust in me. I have touched this person and I have healed. The doctors will confirm to this, says the Lord. Oh, Swami Nansi katha karanni penahali wala lakunu patches thiyena කෙනෙක් ගැන යාඥා කරන කරදර වෙන අය කෙනෙකුට නැත්නම් ආයක පවුලකට උනන්සේ කියනවා, බය වෙන්න එපා, මම දැනටමත් ඔව ස්පර්ශ කළා, සුව කරලා ඉවරයි කියලා උනන්සේ පොරොන්දු වෙනවා. ප්‍රශංසා, නමස්කාර, හාලෙලුයා, හාලෙලුයා. The Lord is revealing a person who looks very cheerful and happy from outside, but deep within this person is going through a lot of pain and feeling so very lonely. The Lord says, my child, I know what you're going through. Give this to me because I want to set you free. I want to give you my love. As a mark of my love, I'm giving you the grace to forgive those whom you think have put you into this painful situation. Today, my child, I'm setting you free. Believe in my love, says the Lord. මතුපිටින් හිනාසෙන ඒත් ඇතුළෙන් වේදනා විඳින කෙනෙකුට උන්වහන්සේ කතා කරලා කියනවා, අද මං ඔබව නිදහස් කරලා මං ඔබට බලය දෙනවා, ඔබ ඒ තත්ත්වයට පත් කළයි කියලා හිතන
අයට සමාව දීලා ඒ තත්ත්වෙන් එළියට එන්න මං ඔබට බලය දෙනවයි කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. ප්‍රසංසාවේ හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා. අපි ආශිර්වාදයට සූදානම්. අපගේ දෙවි ස්වාමිනි, ඔබ වහන්සේගේ දුක් ප්‍රාප්තිය හා මරණය සිවීම ලෙස මේ පුදුමාකාර ප්‍රසාද නිධානය ප්‍රදානය කළ සේක් වේද. ඔබ වහන්සේගේ ගැලවීමේ පලාප සිතට නිතර දැනෙන ආකාරයෙන් ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයට හා ශ්‍රී රුධිරයට නිසි ගෞරවයෙන් වන්දනාචාර කිරීමටද, ඔබ වහන්සේගේ රාජ්‍යයේ සාමය අත්දැකීමටද අපට වරම් දුන මැනව. ඔබ වහන්සේ සදාටම වැජබෙන සේක, රජකම් කරන සේක.
දෙවියන් වහන්සේ ආශිර්වාදිත වේවා උන්වහන්සේගේ ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා සැබෑ වූ දෙවියන් වහන්සේද සැබෑ මනුෂ්‍යයාද වන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමී දරුවෝ ආශිර්වාදිත වේවා ජේසුස් ස්වාමී දරුවන්ගේ ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා උන්වහන්සේගේ අමිල වූ ශ්‍රී රුධිරය ආශිර්වාදිත වේවා පූජාසනේ දේව ප්‍රසාද නිධානයේහි ජේසුස් ස්වාමී දරුවෝ ආශිර්වාදිත වේවා සැනසිලිදායක ශුද්ධාත්මයානන් වහන්සේ ආශිර්වාදිත වේවා උත්තම දේව මාතා වූ අතේ ශුද්ධ වූ මාරිය වහන්සේ ආශිර්වාදිත වේවා උන්වහන්සේගේ නිර්මල පිළිසිඳීම තාපස්වර්ගාරෝපණය ආශිර්වාදිත වේවා කන්‍යා මාතාවන්ගේ මරිය යන ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා උන්වහන්සේගේ වෘතශදවත් පති වූ සුදෝ ජුසේ තුමා ආශිර්වාදිත වේවා දෙවියන් වහන්සේ තමන් දූතයන් හා ශුද්ධවන්තයන් කෙරෙහි මන්තිනි අපි සියලු දෙනාම මොහොතක් නැවතිලා උන්වහන්සේ අප වෙනුවෙන් අද දවසේ
දුන්න හැම අත්දැකීමකටම ළඟින් එක නමතක කරලා සියලු දෙනාම නැගිටලා අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කියමු. හලලුයියා හලලුයියා හලලුයියා. ප්‍රශංසා වේවා, නමස්කාර වේවා, මහිමය වේවා, ගෞරවය වේවා. හලලුයියා 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 හලලුයියා. ප්‍රශංසා වේවා, මහිමය වේවා. හලලුයියා හලලුයියා. ප්‍රශංසා වේවා. අපි අවසාන ගීතිකාවට සම්බන්ධ වෙමු.